දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්න පුටු වාඩි කරනකොට ඕගොල්ලෝ දන්නවා අපි ආමතුරු දන්නවා කවදාකවත් අපි දන්න අපි දැනගෙන හිටියා කවදාකවත් රටේ ජාතික ප්‍රශ්නේ සම්බන්ධව මතයක් තිබුණේ නැහැ අපි දැනගෙන හිටියේ ඒ කියන්නේ කොටියට ගහන්න ඕනද කොටි ත්‍රස්තවාදයක්ද ඒක විජාතික මැදිහත් වීමක් මත සිදුවෙන එකක්ද ඒ නිසා සුද්ධ අපේ රටට මැදිහත් වෙනවද මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාකවත් ඒ සම්බන්ධ මතවාදයක හිටියේ නැහැ කවදද ඉඳන් 70 ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ ඉඳන් 70 මන්ත්‍රී කෙනෙක් කැටේට හිටියා විපක්ෂ නායකයෙක් කැටේට හිටියා අගමැති කෙනෙක් දක්වාම එතුමා හිටියා රටේ තීරණාත්මක නායකයෙක් කැටේට හිටියා ඔහුගේ ආණ්ඩු තිබුණා ඒ කිසිම වෙලාවක ඔහු කොටියාට ගහන්න ඕනේ කියලා කිව්වේ නැහැ කොටියා කිලවත් කිව්වේ නැහැ මේකට සුද්ධ පිටිපස්සේ ඉන්නවා කියලාත් කිව්වේ නැහැ එහෙම මතවාදයක් කිසිම ජාතික ප්‍රශ්නේ සම්බන්ධව තිබුණේ නැහැ කවුරු හරි මට අභියෝග කරන්න ඔහු ජාතික ප්‍රශ්නේ සම්බන්ධව ඔහුට තිබිච්ච මතයක් ප්‍රකාශ කළා කියලා නැහැ නෝවේ කාර්යයට කවදා හරි බැනලා තිබුණාද? ඒ කියන්නේ අඩු ගානේ විවේචනයක් තිබුණාද? නෝවේ සුද්දා සුද්දෙක් අපේ රටට හතුරු රටක් කියලා? ස්කැන්ඩිනේවියානු රටවල් ටික අපේ රටට හතුරු රටක් කියලා මහින්ද රාජපක්ෂ කියලා තිබුණාද? නැහැ. කිසිම දවසක තිබුණේ නැහැ. ඒ අපි කොහොමද දැනගෙන හිටියා? හැබැයි අපි ඒ වුණාට අවස්ථාව අනුව ඔහු අපි කොටු කළා. අර අපේ ආන්දරෝ කිව්ව වගේ දේශපාලනක බලවේග විසින් ඔහු අපි පිටියට හේතු කළා. හේතු කළා. හේතු කළා අපි ගත්ත ඌගෙන් වැඩ. ගන්න උත්තර ඒක හරි අමාරුවෙන් ගත්තේ හරියට බල්ලෙක්ව නාවන්න ගෙනිනවා වගේ දැන් බල්ලන්ව නාවන්න ගෙනිනවට බලන්න හරිම අමාරුනේ හරිම අමාරුයි ඉතින් වැඩගෙන යන්න ඕනේ වතුර පොන්නෙම නැහැ වතුර පොවන්න ගෙනිනවා වගේ හරි අමාරු ඒ වගේ තමයි ගෙනිච්චේ ඒක අපේ රටටේ මොහොතේ කියන්නේ කියන්නේ නැහැ මොකෝ අපිට වැඩි ටාගට් එකක් තියෙනවා ඒ ටාගට් එකයි මේකයි අවුල් කරගන්න බෑනේ ඒ නිසා උපායශීලීව උපක්‍රමශීලීව තමයි අපිට යන්න වෙන්නේ එහෙමනේ රටක් හසුරුවන්නේ දැන් ඒ අනුව හරි අමාරුවෙන් ගෙනිච්චේ පත්කල් ඉවරම කිව්වා 50.24 කින් රටේ ජනතාව මහින්ද රාජපක්ෂව පුටුවි වාඩි කළා. කිව්වේ මොකද්ද? කොටි ත්‍රස්තවාදයට යුදමේ වශයෙන් පහර දී ඒ පරාජයට පත් කළ යුතුය. ඒක තමයි අත්‍යවශ්‍ය ළඟම තියෙන ප්‍රධානම දේ. තව ටිකක් තියෙනවා ප්‍රධානම දේ ඒක. මොකද උනේ බලයට පත් වෙලා නිකන් උයි බලා හිටියා. ජීනි වාගිය සාකච්ඡාවට. නකොම් පතොන් වලට ගියා රත් මේ තායිලන්තේ සාකච්ඡා කරන්න ගියා. කොපි යන්නන්ට අතතට දෙන්න කල්පනා කළා. තමිල් සෙල්ලම්ම යවන්න පටන් ගත්තා ඊවැ අර පරණ සෙල්ලමම ආපහු පටන් ගත්තා ඔබට මතක ඇති අපි එතකොට ගිහිල්ලා කෑ ගැහුවා අරලිගා මන්දිරයට ගිහිල්ලා ඇබැන්නා පාරවල් වල අපි කෑ ගැහුවා ඕක කරන්න හදන්න එපා ඔය දිරත්තලනු කන්න එපා පරණ සෙල්ලමම කරන්න එපා ජනයා ඔබට අනුකූලතාවයේ දැක්කුවේ කොටියට ගන්න ඒකට ලැහත් වෙන්න ඇහුවේ නැහැ අපි ඒත් අතෑරියේ නැහැ අපි මානෙල් මල් ව්‍යාපාරය හදුවා ඔබට මතක ඇති මානෙල් මල් ව්‍යාපාරය මානෙල් මල් ව්‍යාපාරෙන් අපි අරමුණු කළේ කොට්ටු කරන්න තවත් මොකද්ද හමුදාව තුල චිත්ත ශක්තිය වඩන වැටිලා තිබුණේ කොටි ඇහිල්ලා ජංගිය ගලවලා පස්සපැත්ත පෙන්නලා කඳවුරු උස්සලාට කියලා යනවා චූකොල්ලා යනවා ආත්ම හමුදාබට්ටියන්ගේ ආත්ම ශක්තිය බිඳුවට දාලා තිබුණේ ඔබ දන්නවා ඒ වෙනකොට බුද්ධියංශ ආරෝමයේ ඔක්කොම විසිරුව හැරලා තිබුණේ ශ්‍රී ලංකා හමුදාවේ ඒ නිසා අපි මානෙල් මල් ව්‍යාපාරය හදලා රණවිරුවන්ගේ චිත්ත ශක්තිය වඩන වැඩසටහන් කරා ඒ අනුව පලාලි වලට කංකසන්තුරේට හැම තැනටම අපි ගියා ත්‍රිකුණා මලේට හැම තැනම ගිහිල්ලා අපි දේශන කළා අපි හැමතැනම කියලා දේශනා කළා රණවිරුවන්ගේ චිත්ත ශක්තිය වැඩුවා. අපි කිව්වා රට රකීමේ වටිනාකම. ජනනීය ජන්ම භූමිෂ්ඨේ ස්වර්ගාදපි ගරියසි. උපම් බිමත් වැදූ මවත් වෙනුවෙන් දිවි පුදන්න ලෑස්තුවේ. ඒ දිවි පිදීම දිවනට වඩා හොඳයි. ස්වර්ගයට වඩා හොඳයි. විමුක්තියට වඩා හොඳයි කිව්වා අපි. කියලා ඉවර වෙලා හිටන් මුළු රණවිරුවන්ගේ චිත්ත ශක්තිය සම්පූර්ණයෙන් ඇති කළා. ඒ වගේම අපි ගමට මානෙල් මල් ඕගොල්ලන්ට මිල දී ගන්න කිව්වා. රුපියල් 1000ක. බස් වලට නැග්ගා. ඕගොල්ලෝ මිල දී ගත්තා. ඕගොල්ලෝ මිල දී ගත්තා. මිල දී අරගෙන අපි කිව්වා මේවා හමුදා බටයන්ගේ ගෙවල් වල සුබ සාධනෙ සඳහා යොදවනවා. පොඩි උන්ට පෙන්සල් පෑන්ටි කරන් දෙන්න, රණවිරු වගේ ගෙදර වහලෙට සීට් එක කරන් දෙන්න, නේද? වැසිකිලි පෝච්චි කරන් දෙන්න, රණවිරුවාව ශක්තිමත් කරන්න. ඒ වගේම පාලකයන්ටත් අපි කිව්වා, පේනවා නේද මුළු රටම දැන් සූදානම්, හාමුදුරුවෝ දානෙනවත් ගන්න සූදානම්, මිනිස්සු පටිතද කරගන්න සූදානම්, කමුකරු සටන් ආපහු එන්නේ නැහැ මේ කාලය තුල, පඩි වැඩි කිරින් අපි ඉල්ලන්නේ නැහැ, අපි එක්තරා කාලයක කැප වෙලා හිටන් මේ වැඩෙත් එක්ක ඉන්නවා. අපි කවුරුත් එක්ක හිටියා. ඒ අනුව තවත් කොටුකොලා දැන් ගහන සයිස් එකටම එන්නේ කියලා. ඒත් ගැහුවේ නැහැ. හෙත්තාවේ නෑ වෙන වෙන විකාරකේ ගියා හිටියා ඊට පස්සේ ත්‍රිකුණා මලේ ඔය නේවි එකේ බස් රථයක් ක්ලේමෝ බෝම්බයක් පිපිරු ඒකදී බටිය 22ක් බල ඒ 22ක් මරිච්ච වෙලාවේ අපි ගියා තවත් බලාගෙන ඉන්න එපා කියලා අපි අරලියගා මන්දිරයට ගිහිල්ලා මට මතකයි මම නන්දෝපනන්ද කතාවක් කිව්වා නන්දෝපනන්ද කතාව හඳුරන්නේ මම කිව්වා නන්දෝපනන්දෝ බුදුන් වහන්සේ දමණය කළේ ආලවක දමණය කරන ශෛලියෙන් නෙමෙයි සත්‍යකව දමණය කරපු ශෛලියෙන් නෙමෙයි නන්දෝපනන්දෝ දමණය කළේ යුදමේ වශයෙන් මුගලන් මහරහතන් වහන්සේව යවලා තනි කර face to face fight. ඇයි ඒ තරම් මැරයා
කවුද නන්දෝපනන්ද එනිසා යත් එක ගනුදෙනු සාකච්ඡා බෑ එයාට යුදමිය වශයෙන් මුණ දෙන්න ඕන මම ඒක ජනාධිපතිතුමාට ඒ වෙලාවේ කිව්ව ළඟම තියාගෙන අවවෝ කිය ඔළුව වෙනවා අවවෝ කිය ඔළුව වෙනවා නමුත් වැඩේ පටන් ගන්න සූදානම් වුන්නේ ඔයා අතර තමයි මාවිල්ලාරු ඇල්ලුවේ කොටියක් ඒක නිකන් බයි chance එකක් අපිට ආ කොටියගේ පැත්තෙන් වැරදිලා හරි ගත්ත chance එකක් ඇයි යුද්ධෙට තල්ලු කරගන්න පුළුවන් වුණා යුද්ධෙට තල්ලු කරගන්න පුළුවන් වුණා. දැන් අද අපි මේ කියන කතාව ඉතිහාස එක. දැන් යුද්ධ ඉවර වෙච්ච තත්ත්වෙත් එක්ක හිතන්න. යුද්ධෙත් එක්ක දැන් යුද්ධ ඉවරයි. දැන් අපිට ඒ නයින් ඕපන් නේ. හැම දෙයක්ම දැන් ඕපන්. කොටිය දැන් නැහැ. නන්දි කඩාල් කලපුවේදී හතර ගාතෙන් දැම්මා. දැන් මේ තත්ත්වේ නැති එකත් එක්ක හිතන්න. යුද්ධෙට අපි තල්ලු කළා. ඒ අනුව මාවිල්ලාරු ඔය අතර තමයි අපි මානෙල් මල් ව්‍යාපාරය ආරම්භ කළා. කඳවුරු ගාන යනකොට තමයි අපිට ජෙනරාල්ව හම්බුනේ. ජෙනරාල්ගේ අපි දැක්ක නිර්භීතකම් ගණනාව. දේශප්‍රේමී ලක්ෂණ ගණනාව. ජෙනරාල් එක්ක අපි සම්බන්ධීකරණය කරනවා. එතකොට ඔහු හමුදාපතිත් නෙමෙයි. ඒ මට්ටමේදී අපි ඔහුත් එක්ක සාකච්ඡා කරනවා. අපි දැක්ක ඔහු කවදාකවත් පස්සට කකුල ගන්න කෙනෙක් නෙමෙයි. විනයෝ නාම සාසනස්ස ආයු කිව්වා වගේ හමුදාවේ ප්‍රධානම අවිය හැටියට ඔහු පාවිච්චි කළේ විනය. ඒ නිසා පාදඩයන්ව පැන්නුව. ඔය රූපවාහිනියට මේ දවස්වල ඇහිලා එක එක ඒවා ජෙනරාල්ට දෝෂාරෝපණය කරන්නේ අරග කළා මේක කළා කියලා. ඒ කොම් විනය විරෝධී වැඩ කරපු හත්තිලා. විනය විරෝධී වැඩ කරපු හත්තිලා මේ දවස්වල පත්‍රිකාවක් බෙදාගෙන යනවා ජෙනරාල් කාන්තාව 71ක් ආශ්‍රය කළා කියන අපිට ඇහුවා මේ 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 අපිට ඇහුවා මේ අදහන්න ඕන මිනිහ කියලා 70 71ක් නෑ ඔකෝම මඩ ප්‍රචාර අරමේනවා ජෙනරාල්ගේ තිබුණ රට රැකීමට අදාළ ධෛර්යය ආපස්සට අදින් නැති එක අර අප්‍රිකානු කණ්ඩායමක් ඇවිල්ලා අධිආරක්ෂිත කලාප ඉවත් කරන්න කියලා කියපු වෙලාවේ ජෙනරාල් ආණ්ඩුවේ නියෝගයට තෙරිවි යමින් එදා යාපනයේදී ඒකට එරියව කටයුතු කළා ඒ ජෙනරාල් ඒ නිසා අපි ජෙනරාල්වත් හඳුනගෙන තිබුණා ඒ නිසා අපි කිව්වා ජෙනරාල් වගේ අය උපත් කරන්න යුද හමුදා අපිට පත් කළ ඉවරලා වැඩේට හරියට බහින්න ජනතාව දැන් සූදානම් ඔක්කොම හරි චිත්ත ශක්තිය හරි දැන් වැඩේට හොඳ කාලේ ඒ නිසා බයින් ඔහොම තල්ලු කළා තමයි වැඩේ කරගෙන යන්න ගියේ පටන් ගත්තේ නැගිනේර සුද්ධ කළා ඔය අතරදී ඕගොල්ලන්ට මතක ඇති මුහමලී සටන් දෙක තුනක් අපිට ටිකක් වැදුනා ඒ කියන්නේ පාඩු වුණා අපේ හමුදාවේ සෙබළුන් සිය ගානක් මරණයට පත් වුණා එක තැන ඒ කාලේම කිව්වේ නැතුණාට එහෙම තමයි උනේ අපේ 3400 තමාතර 600 700 මලා මුහමලී ෆ්‍රන්ට් ලයින් එක කඩාගෙන එන්නද ඒ වෙලාවේදී ජනාධිපතිවරයා මොකද කළේ කතා කරලා ඉවරලා කිව්වා අම්මෝ අමාරු තත්ත්වයක් තිබෙන්නේ යුද්ධෙන් නම් මේක කරන්න බෑ ජීවිත හානි වෙනවා ඒ නිසා සාකච්ඡාවට ගිහිල්ලා මේක ගොඩින් බේරගමු නේද කියලා සාකච්ඡාව පටන් ගන්න හැදුව ආපහු ඇතුලේ හමුදා නායකත්වයටත් දේශපාලන නායකත්වයටත් කතා කළා නමුත් අපිත් පෙනී හිටියා නෑ නෑ ඒක හරියන්නේ ඔම්ලට් එකක් හදන්න නම් බිත්තර කඩන්න ඕනේ ඒ නිසා හම් යුද්ධයක් කරනකොට ජීවිත නැති වෙනවා තමයි මේ ලංකාව රැක ගැනීමට අදාළව යුද්ධ කරන්න ගිහිල්ලා ලක්ෂ ගාණක් දීපුදලා තියෙනවා. ලේ වලින් මේක සම්පූර්ණ තෙමිලා තියෙනවා. දලදාව හා පාත්‍රා ධාතු රකින්න විතරක් දස ලක්ෂ ගාණක් ජීවිත පුදලා තියෙනවා. අපේ ලංකාවේ. අපේ විරුවෝ. ඒ නිසා යුද්ධයකට යනවා නම් රට රකින්න යනවා නම් භාවනා කරන්න හරියන්නේ නැහැ. ඒකෙදි ජීවිත පුදන්න වෙනවා. ඒ නිසා 5600ක් ගැන කල්පනා කරන්න මේ නොනවති ඉදිරියට යන්න ඕන. අකණ්ඩව යන්න ඕන. කියලා බොහොම අමාරුවෙන් තමයි ආපහු පිටපයින්න ගිය පීල්ල නවත්තගත්තේ මේ දේශප්‍රේමී දේශප්‍රේමියාගේ පිට පහින්න ගිය පීල්ල නවත්තගත්තේ ආපහු පොඩි ඉන්ජෙක්ෂන් පාරක් දාගෙන. පසපැත්තෙන් තියලා වයින් කරලා පියර බබා වගේ තියාගෙන තමයි යන්න ඕනේ. කොඩඩ පහින්න බෑ ආපහු පහිනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මතක ඇති දිගම්පතන ස්ථානයේදී නාවික හමුදා සෙබළු හුවමාරු වෙන තැනකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා ඔය සිවිල් හමුදා. ඒ කියන්නේ අවි නැතුව හිටපු වෙලා. ඒ වෙලාවේදී 108ක්ද 10ක්ද අපේ තෙබළෝ දිවිපිදුවා. ඒ වෙලාවේදී ආපහු හම්මෝ හරි භයානක තත්ත්වයක් සිය ගාණක් මරණව නේද කියලා ආයි අර පරණ කංකින්දරිල්ල පටන් ගත්තා. බෑ මේක නවත්තන්න ඕනේ මේක සාකච්ඡාව යනවා. ඒ වෙලාවේදී දේශමාමක බලවේග කෑගහලා කියලා තමයි නෑ නෑ මේක ඉවර කරන්න පුළුවන් මේක රටේ ජයග්‍රහණය දක්වා ගෙනියන්න ඕනේ. ඒකට ජනතාව දැන් සූදානම්. අපේ අනාගත ප්‍රියුටි දරුවන්ට මේක ඉතුරු කරන්න ඕනේ නෑ. ඩූ ඕ ඩයි එක්ක ඉවරයක් වෙනකම් මේක විජයග්‍රහණය දක්වා යන්න ඕනේ කියන තැනට ගෙනල්ලා තමයි වැඩේ ඇදගෙන ගියේ. ජෙනරාල් එහෙම හිතාගෙන ඒ වැඩ ටික ජෙනරාල් ලව කරවගෙන යනකොට ඕගොල්ලන්ට මතක ඇති මන්නාරම සහල් බඳුන කියන ප්‍රදේශය අල්ලන්න යනකොට කොටින් ගෙන් බේර ගන්න ජෙනරාල් මෙහෙයුම කරනකොට අපේ ජනාධිපතිවරයා මොකද කළේ උතුරුමැද පළාතයි සබරගමු පළාතයි කියන පළාත් සභා දෙක විසිරුවා. තව නිල කාලේ ඉස්සරහට තීද්දි. විසිරුවලා ජෙනරාල් මන්නාරම් අල්ලන්න මෙහෙයුම් කරනකොට මෙයා තමන්ගේ පවුල ආයතන තුන් වෙනුවෙන් උතුරුමැද හා සබරගමු අල්ලන්නේ කොහොමද කියලා පළාත් සභා දෙක විසිරුවා. නැද්ද? නැද්ද? යුද්ධ යන අතරේ මේ වැඩේ තමයි යා කරේ. ධනාභිලාෂයේ කොටියට ගහන එක. මෙයාගේ අභිලාෂය වුණේ මොකද්ද? බලය ලබා ගැනීම. පළාත්.
දේශ ප්‍රේමීන්ගේ අපිලාෂය නොකා නොබි හාමුදුරුවෝ අපි කවුරුත් ඉන්නේ පටිටද කරගෙන ඉක්මනට මේ කොටියට හත්වලා මේ හතරගාතෙන් දම්මවන මෙයා මොකද කරන්නේ පලාස් සභාවදික විසිරුවලා යුද්ධය විකුණගෙන ඒක පාවිච්චි කරලා බලය ගන්න උත්සාහ කළා ඒ අනුව ඇත්තටම ඔහු බලෙත් ගත්තා ඊට පස්සේ ජෙනරාල් ලේත් ප්‍රශ්නයක් නැ වැඩි කරගෙන ගියා දිවි පුදනවා අඬු කැඩුනා තුවාල වුණා කිලිනුච්චි අල්ලන්න ගියා මන්නාරම අල්ලලා ඉවර වෙලා මොකද කළේ ජනාධිපතිවරයා ජෙනරාල් කිලිනුච්චි වට කරනකොට ජනාධිපතිවරයා මොකද කළේ මධ්‍යම පළාත සහ වයඹ පළාත කොටු කළා තමන් තමන්ගේ ගෝල බාලයන්ට ඒ පළාත් දෙකේ බලය ලබා දීමට අදාළ මෙහෙයුම කළා තනි ක්‍රම ජාතිය ඉල්ලන අභිලාෂය නෙමෙයි ගිය ගමන තමන්ගේ යටි බල අරමුණ තමන්ගේ දේශපාලන අරමුණ මෙහි හමුදා බටිය තුවාල වෙලා කකුල් කැඩිලා වේදනාව විඳිමින් අම්මලා මග බලාගෙන ඉන්නවා තමන්ගේ පුතා එනකන් ඒගොල්ලන්ගේ මලසිරුර එන්නේ 28000ක් මල 70000ක් තුවාල වුණා ඒව ගම් දනව් සිසාර ආවා ඒ එද්දිත් මේ හාදිය මොකද කළේ පළාත් සභා කෑල්ලෙන් කෑල්ල විසිරුවලා ඡන්දවලට මිනිසුන්ව ගෙනා ඒක තමයි මිනිසුන්ගේ මනෝභාවය විනාශ කළා අනෙක් එක තමයි රණවිරුව දිවි පුදනකොට එයා බල බලය වෙනුවෙන් තමන්ගේ පළාත් සභාවවල බලය ලබා ගැනීම සඳහා කටයුතු කරමු කියලා මොන තරම් දේශප්‍රේමීත්වයක් තිබුණාද නෑ ඊට පස්සේ අමාරුවෙන් කිලිනොච්චි ඇල්ලුවා ජෙනරාල් අල්ලලා ඉවරලා හිටා නන්දි කඩාල් කලපු අල්ලන්නේ කොටි නායක ඇත්තේ ඇතුළු මුලතිව් ප්‍රදේශය අල්ලන්න සටන මෙව්වා එක දිගට ඕගොල්ලෝ දන්නවා පොඩි දුකක්ද කියන මොහොසම් වැස්ස ඇහිලා මඩ එරිලා හරි අමාරුයි උපකරණ වැඩ කරන්නේ නැහැ කාලතුවක්කු වැඩ කරන්නේ නැහැ ගහනකොට ඒවා වදින්නේ නැහැ නේද තියෙන ට්‍රැක්ටර් කබල් දෙක තුනෙන් තමයි දුවන්නේ හරි අමාරු සටනක් කරමින් ඉන්නකොට කිලිනොච්චිය වට කරනකොට කොටු කොන්නකොට ජෙනරාල් දිවි පුදලා ජනාධිපතිවරයා මොකද කළේ බස්නාහිර පළාත් සභාව විසිරුවා එයා බස්නාහිර පළාත් සභාව කොට්ටු කරන්නේ කොහොමද කියලා කල්පනා කළා බලන්න මේ දෙන්නගේ දේශප්‍රේමී ආකල්පනේ මම මේ කියන්නේ අනාගතේව නෙමෙයි වෙච්චේව ඕගොල්ලෝ මෙරලා නෙමෙයි ඉන්නේ උපදිලා නෙමෙයි ඉන්නේ ඕගොල්ලන්ට නිකන් හිතලා බලන්න මේ මොුනේ නැද්ද කියලා අපි කොක්ක පටන් ගත්ත ඉතින් විශේෂයි අපි කිව්ව හත් තිලම ඔයගොඩේ කරන්න එපා කියලා තව ඡන්දේ තියන්න කලුත් තියෙන නිල කාලේ ඉවරත් නැහැ මේ මේ ජාතික අභිලාෂය ඕක නෙමෙයි පළාත් සභාව කියන එක නෙමෙයි ජාතික අභිලාෂයේ කොටියට ගහන එක කොටියව තලන එක කොටියව සුද්ධ කරන එක ඒ වැඩේ කරන්න මුල් තැන දෙන්න අපි ඒකට තමයි ජනතාව සෙට් කරලා තියෙන්නේ ජනතාවට අපි සහතික දීලා තියෙන්නේ මේක ඔයාව පුටුවට ගිනාවෙත් ඒකට ඒවා එක වගේ වගක් නැතුව වෙන ගමනක් යන්නේ නෑ නේද වෙන ගමනක් යන දේශප්‍රේමීත්වෙ නෑ එහෙම තිබුණේ නෑ ඉතිහාසයේ කොටිය සම්බන්ධ මතවාදයක් තිබුණේ නෑ දැන් සුනාමි සහන යන්ත්‍රණේ ආපු වෙලාවේ ආවද මහින්ද රාජපක්ෂ අපේ සටන් වලට නෑ සුනාමි සහන යන්ත්‍රණේ කොටියට දෙන්න හදපු වෙලාවේ චන්ද්‍රිකා නෝනා ඒකේ මූල්‍ය බලයේ කොටියට දෙන්න හදපු වෙලාවේ අපි කිව්වා දෙන්න එපා දුන්නොත් එහෙම කොටිය ශක්තිමත් වෙනවා කියලා. ඇහුවේ නැහැ. ඊට පස්සේ තමයි මාරාන්තික උපවාසයක් අපි වාඩි වෙන්නේ. දවස් පහමාරක් එක දිගට වතුර නොබී බඩවැල් එළියට එනකන් හෘද වස්තුව නතර වෙනකන් අපි සටන කරනවා. කරනකොට එතෙන්ට ඇහිලා හාමුදුරන්ට බිස්කට් එකක් ඕනද කියලා ඇහුවාද? දේශපාලන මතේ පැත්තකට දාන්න නැහැ. එහෙම ඇහිලා මැදිහත් වීමක් ඔහු අවංකව කළේ නැහැ. ඌටේ සම්බන්ධව මතයක් තිබුණේ නැහැ. ඉන්දු ලංකා ගිවිසුම ගහලා ඉන්දියානු හමුදාව ලංකාවට ඇවිල්ලා 13 වෙනි පළාත් සභාව දීලා රට බෙදුම්වාදයට ශක්තිමත් කරන්න හදනකොට පිටකොටුවේ අපි උද්ඝෝෂණය කරනකොට අවුරුදු 11 12 ඒ පුංචි හාමුදුරු කෙනෙක් කැටියට උඩින් මෙඩි තබ්බුනකොට හෙලිකොප්ටරෙන් ඇවිල්ලා 120 ගානක් මලා. ඒ වෙලාවේදී මහින්ද රාජපක්ෂ එතන හිටියද? නැහැ. ඒ ඉන්දියානු මැදිහත් වීමට එරෙහිව අපේ හාමුදුරුනේ රටේ දේශප්‍රේමී ජනයා සටන් කරනකොට මහින්ද රාජපක්ෂ ඒකට අනුව හිටියද? නැහැ. කිසිම තැනක හිටියේ නැහැ මෙයා. කිසිම තරක හිටියේ නැහැ යුද්ධ කරගෙන යනකොටත් හිටියේ නැහැ ඇත්තටම කියනවා ඒක තමයි පළාත් සභා ටික ඇදැද ගියේ ඒ නිසා අපිට කොක්ක තිබුණා අපිට ප්‍රශ්නේ මුහුත් එක්ක තිබුණා ඒක දෙකක් නැහැ ඒ අනුව අපි මේ අරගලේ කොහොම හරි කොටියාට තලා ගන්න වැඩේ ජෙනරාල් කරන එක හමුදාව කරන වැඩේ ඉස්සරහට දක්කලා ප්‍රභාකරන්ට හතරගාතෙන් වට්ටනකම් මේක ගෙනියන්න ඕන ඒ අනුව අපි එතෙන්ට ආවා ඊට පස්සේ අපි කිව්වා ඒ අතරදී තවත් කිව්වා මෙයාට මේ යුද්ධ කරන එක විතරක් නෙමෙයි තව වැඩක් තියෙනවා ඊළඟට එනවා ප්‍රශ්න ගොඩක්. ඒ මොනවද? අවතැන් වුවන් එනවා හෝගා. ලෑත්තු ඉන්නේ ඒකට. සෙල්ලමක් නෙමෙයි. ලක්ෂ ගාණක් දෙමළ ජනයා කොටි අල්ලගෙන ඉන්නේ. ඒගොල්ලන් ඔක්කොම අපි නිදහස් කරගන්න ඕනේ. ඒ නිදහස් කරගන්නකොට ඔවුන් එකපාර එනවා අපේ ප්‍රදේශවලට. ඒ නිසා ඒකට ලකලෑස්ති වෙන්න ඕනේ. කඳ වුරු ඕනේ, කෑම ඕනේ, මුදල් ඕනේ, පිරිස ඕනේ. ඒකට සූදානම් වෙන්න කියලා අපි කිව්වා. වගේ වගක් නැහැ. ඊළඟට සුද්ධ කළාට පස්සේ කොටියව ඒ ප්‍රදේශයේ යටිතල පහසුකම් ලැහැත්ති කරගන්නයි කියලා කිව්වා. ඒ නිසා පළාත් සභා ඡන්ද තීතියා යන එක බලකඳ ඌරුමේ කොන්න එක නෙමෙයි වැඩේ. ඒ ප්‍රදේශයේ දෙමළ ජනයාව ආරක්ෂා කරගන්නේ මේ වැඩසටහනකට යන. නැත්තම් ලෝකයේ අපිට කියනවා සිංහල ජාතිය නැත්තම් ආණ්ඩුව ජාතිවාදී දෙමළ ජනයාට ගැහුවා.
ගහලයිටන් පුඩුපත්තම් කළා ජන වාර්ගික සංහාරයක් කළා ඒ චෝදනාව අහන්න ඉඩ තියෙනවා ඒක අහන විතරක් නෙමෙයි ඒක කියාගෙන සුද්ධ අපේ රටට ඇතුල් වෙන්න පුළුවන් ඒ නිසා ඒ කවුලුත් වහන්න කොටියට ගහලා බෙදුම්වාදී කවුලුව වහලා සුද්ධට ඇතුල් වෙන්න තියෙන එක නැවත්තුවා වගේ ජෙනරාල් අපි මේකට කිව්වා ඊට පස්සේ එනවා සුද්ධෝ එක පෙළට අවතෙන් කඳවුරු ගැන කියාගෙන මානව හිමිකම් ගැන කියාගෙන අරක නැ මේක නැ කියලා කියාගෙන එනවා ඒ කවුලු ටිකක් වහන්න ඕන කියලා කිව්වා වගේ වගක් නැතුව හිටියා දැන් මොකද උනේ GSP සහනය නැති වුණා GSP සහනය අපිට නැති වුනේ මොකෝ හම්දු දන්නවද මොකෝ නැති වුනේ GSP සහනය කියලා කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන අපනයනය කළ යුතු භාණ්ඩ වර්ග 391ක් පිට රටවල වලට යුරෝප සංගමයේ රටවල වලට යවනකොට අපිට තීරුබදු සහන ලැබෙනවා ඒකෙන් තමයි අර නිෂ්පාදකයාට අතට කීයක් හරි එන්නේ දැන් අපිට ඒක දෙන්නේ නැහැ කියලා යුරෝප සංගමයේ කිව්වා මොකද්ද හේතුව කොටියට ගහපු ඉඳද නැහැ කොටිතස්තවාදීන්ව පරාජයට කරලා ඉඳද යුරෝප සංගමයේ අපිට ඒක නොදෙන්නේ නැහැ මොකද්ද ලංකාවේ අවතැන් වූවන්ට ශ්‍රී ලංකා රජයේ සලකන හැටි තුච්චයි හිතා පහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ ලංකාවේ මාධ්‍ය නිදහස නැහැ අන්න සුද්දා ලංකාවට ඇතුල් වෙන්න කවුලුවක් හදාගත්තා කවුලුවක් ඒ කවුලු කල්තියා වහන්න ඕනේ වහන්න ඕනේ කවුලු වහන්න නැති නිසා අපිට අද GSP සාහනේ නැති වුණා අපි හරි අමාරුවෙන් ඉන්නේ ඇඟලුම් කම්මල්ටි ඔක්කොම වැනනවා අපේ නිෂ්පාදන අර භාණ්ඩ වර්ග යවන්න විදිය නැති හින්දා ඒ නිෂ්පාදක ඔක්කොම බිඳ වැටෙනවා රට බිඳුවට වැටෙනවා ඍණ යන ආර්ථිකය මෙයා තවදුරටත් හිටියොත් ඒ නිසා ඒ කවුළු වැහුවේ නැහැ අපි කියද්දි ඒ කවුළු වැහුවේ නැහැ රටේ රටට යහපාලනය කැන්දන ඒ ව්‍යාපෘති වලට ගියේ නැහැ ඔබ දන්නවා අපි නිකාම්ම නෙමේ කොටියට ගහන්න කිව්වේ කොටියට ගහන්න කිව්වේ මේ අපිට අනුරාධපුර යනකොට කොටිය බස් එකේදී බෝම්බ තියෙන හින්දාම නෙමේ අපි හඳුන්නේ කොටියට ගහන්න කිව්වේ කොටිය හිටියොත් සුද්ධ කොටිය පාවිච්චි කරලා අපේ රටට මැදිහත් ඒ වගේම සිංහල දෙමළ සමගිය ගොඩනගන්න ප්‍රධාන බාධකයක් කොටියා. ඒ නිසාම තමයි අපි කිය කොටියට තලන්න ගියේ. සිංහල දෙමළ මුස්ලිම් සමගියට බාධකයක් වුණු බාධක ඉවත් කරන්න. වෙන මොකක් නෙමෙයි. ඒක පින්කම. ඒ නිසා නේද තාමඳුරු කෙනෙක් හැටියට කොටියට ගහන්න ගිහිතයි කියේ. කොටියව මරන්න කියලා කියන්න පුළුවන් ද හාමුදුරු කෙනෙක් හැටියට මේ පව් සිද්ධ වෙන්නේ නැද්ද කියලා හිතෙන්නේ නැද්ද අපේ හාමුදුරුවෝ? නෑ. ඒක පවක් හැටියට නොසලකන්නේ මොකෝ? සිංහල දෙමළ සමගියට බාධකයක්. ජාතිය සමගියට බාධකයක්. ඒ බාධකේ නම් මක් කරන්න ඕන? කඩලින් කරන්න ඕන. ඒ නිසා ඒ අර්ථයෙන් කිව්වා. ඊළඟට කොටියාගේ යුද්ධ පාවිච්චි කරලා කෙලවරක් නැතුව සුද්ධ වෙන්න පටන් ගත්තා. කවුද? නෝවේ සුද්ධා. කොටියාගේ ප්‍රශ්නේ පාවිච්චි කරලානේ ආවේ. ජන වාර්ග ගැටලුවක් සාකච්ඡා කරන්න, අරක දෙන්න, මේක දෙන්න, අවි ගිනාවේ. ඔය ඔක්කොම කලේ කොටියා පාවිච්චි කරලා. ඒ නිසා අපි කිව්වා සුද්ධට ඉන්න තියෙන කවුලෝ අහන අර්ථේනොත්, ජාතික සමගිය ගොඩනගන්න තියෙන බාධකය ඉවත් කිරීමෙන් අර්ථේනොත් තමයි අපි කොටියට ගහන්න කියලා කිව්වේ. නරක දෙයක. හරි. එනිසා දැන් අද සුද්ධර දැන් කොටි යුද්ධ ගැන කතා කරලා ඉන්න පුළුවන් ද අපේ රටට? බෑ. දැන් කියන්න පුළුවන් ද කොටියාට ගහන එක හරිය මේ ප්‍රශ්න දාගෙන සුද්ධට අපේ රටට ඇතුළු වෙන්න පුළුවන්? බෑ. ඇයි? ජෙනරාල් නන්දි කඩාල් කලපුවේදී කොටියාට අදාළ සටන අවසන් කළා. ඒ කවුළුව වැහුව අපේ ආම්දුනි. දැන් කවුරු වරපු කවුලක්ද? කවුරු නොවහපු කවුලුවකින්ද සුද්ධ අපව ඇතුළු වෙන්නේ? මෙයා ජනාධිපතිවරයාගේ වගකීම නොකිරීම නිසා කවුළුව තාම විවෘතයි. ඒ මොනවද? ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. යහපාලනේ නැහැ. අවතෙන් කඳවුරු හිම්ම තියෙනවා. ඔවුන්ට සැලකුවේ නැහැ. දෙමළ අහිංසක ජනයාව වික්මන්ට පදිංචි කළේ නැහැ. අත්තරංගුවට ගත්ත අහිංසක මිනිස්සු තින්නෝ එකේ. ඒගොල්ලන්ව ප්‍රශ්න කරලා කොටිය වල්ලලා හිර කළා. ඉතුරු අහිංසක මිනිස්සු වික්මන්ට ඔවුන්ගේ යහපත් ජීවිතවලට යත යවන්න ඕන. පොළව සරුසාර කරන්න ඕන. උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්න ඕන. ඒ වැඩ ටික කරන්න කියලා කියන එක කළේ නැහැ. ඒක අත ගගා හිටපු නිසා සුද්ධ අපේ රටට ආපෝ වැඟිලි ගන්න පටන් ගන්නවා. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒ නිසා ඒ කවුළු වහන අර්ථයෙන් අපි හිත කිව්වා. දැන් මේ ටික කියාගෙන යනකොට දැන් එන්න ඒකට සුදුසු එක්කෙනා අපි ලෑස්ති කරගත්තා. අපි බැලුවා අපි කිව්ව මොනවද? ටී දැන් TNA එකත් එක්ක ජෙනරාල් ගියුසුමක් ගන්න. පට්ටපල් බොරුව අපි හඳුනන. ඔබ මම ඔබ වහන්සේලා නිකන් පුංචි ගණිතමය සූත්‍රයක් පෙන්නන්න. දැන් බලන්න උතුරු නැගෙනහිර ආපහු එකතු කරන්න හදනවලු ජෙනරාල් TNA එකත් එක්ක එකතු වෙලා. ආණ්ඩු එදා වේල ටුවර්ස් හැටියට නිකන් එදිනෙදා බොරු කී කියනවා. සුදු කොඩි වෙනුවා කියලා එකපාරක් කියනවා. නේද? මතකයි නේද? සුදු කොඩි වෙනිල්ලක් ගැන කිව්වා. ඊට පස්සේ දැන් මේ TNA එකත් එක්ක ගිවුසුම් ගැන කියනවා. ඊළඟට කිව්වා අවි ආයුධ ජෙනරාල් මහා ජාවාරමක නිරත වෙලා හිටියයි. බැලුවාම එකින් එකට එක දිගට බොරු පට්ටපල් කියනවා. දැන් බලන්න උතුරු නැගෙනහිර ජෙනරාල් TNA එකත් එක්ක එකතු වෙලා කරනවා නම් මම පුංචි නිකන් හිතන්න කරුණු කිපයක් කියයි. උතුරු නැගෙනහිර යුදමේ වශයෙන් වෙන්කලේ කවුද? ජෙනරාල් පොට්ටුම්මාන්ට, කරුණට, පිල්ලෑන්ට, සුසෙයිට, පොබාකරන්ට නැගෙනහිර තොප්පිගලදී මුත්තූරුවලදී ගහලා උතුරින් නැගෙනහිර යුදමේ වශයෙන් වෙන්කලේ කවුද? ජෙනරාල්. තමන්ගේ යුද හමුදා මේවලා.
එතකොට උතුරු නැගෙනහිර යුදමේ වශයෙන් වෙන් කළේ ජෙනරාල්. ඊළඟට උතුරු නැගෙනහිර යුදමේ වශයෙන් වෙන් කරපු උතුරු නැගෙනහිර නෛතිකමේ වශයෙන් අධිකරණයට ගිහිල්ලා ඒකට ව්‍යවස්ථාමේ වශයෙන් සැබෑ සදාකාලික වෙන් කිරීම කළේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. කොහෙට ගිහිල්ලාද? ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා. ඒ තීන්දුවක් ගත්තා. ඊට පස්සේ තීන්දුව ගන්න වෙලාවේ ශ්‍රේෂ්ඨ අධිකරණේ කවුද හිටිය අග්‍රේෂකාරය? සරත් සිල්වා. ඒ සරත් සිල්වා මොකද දුන්නේ? ඔව් උතුරු නැගෙනහිර එකතු කිරීම ව්‍යවස්ථා විරෝධීය. ඒ නිසා එය වෙන් කළ යුතුය කියන තීන්දුව දුන්නේ කවුද ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨ අධිකරණේට? අගවිනිසුරු සරත් සිල්වා. එතකොට සරත් සිල්වා දැන් අද කොහෙද ඉන්නේ? අද කොහෙද ඉන්නේ? මහින්දගේ වේදිකාවේද? නෑ, ජෙනරාල්ගේ වේදිකාවේ. එතකොට ඒ තීන්දුව ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ කායකද ඉන්නේ? ජනරාල් එක්ක. එතකොට ඒ තීන්දුවට අදාළ වෙන්න කලින් යුදමේ වශයෙන් උතුරින් නැගෙනහිර වෙන් කරපු ජෙනරාල්වරයා හමුදා නායකයා ඉන්නේ කොහෙද? මේකේ. එතකොට උතුරු නැගෙනහිර වෙන් කරන්න යුදමේ හා ව්‍යවස්ථාමේ හා තීන්දුවේ වශයෙන් හා බලපෑම් මේ වශයෙන් කටයුතු කළෙත් අපි. එතකොට බලපෑම් මේ වශයෙන් කටයුතු කරපු අපි ඉන්නෙත් ඒකේ, ජෙනරාල් ඉන්නෙත් ඒකේ, සරත් සිල්ලා ඉන්නෙත් ඒකේ, ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙත් මේකේ. එහෙම කරපු අපිට පිස්සු ඈ ආපහු මේක පුට්ටු කරන්න. නිකන් මං කියන්නේ නිකන් හිතන්නේ මේ මොලේ කලඳක් කර තියෙනවා නම් අපි ඒක කරන්නේ නෑ. අපි ඒක කරන්න ආවොත් එහෙම කවුද හරි කවදාරි කෙදිනකෝ මේ මාතෘභූමිය පවත්නා තාක්කල් අකණ්ඩ සටන් කරනවා ඒකට. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. ඔය මොන එකෙකුටවත් ඒකට ඉඩ දෙන්නේ නෑ අපි ආපහු. එහෙම වෙන්නේ නෑ. එහෙම වෙනවා නම් අපි මේගොල්ලොත් එක්ක ඇත්තෙත් නැහැ. ජෙනරාල් අපේ වේදිකාවේ නැහැ එවැනි අදහස් තියෙනවා නම්. ජෙනරාල්ට එවැනි දේවල් TN එකත් එක්ක ගිවිසුම් ගහගෙන කටයුතු කරන්න පුළුවන් නම් ජෙනරාල්ගේ වේදිකාවේ අපි නැහැ. අපේ මූණු ඕගොල්ලෝ හොඳට දන්නවා. ඒ නිසා බොරු ආණ්ඩුවේ වැලේ වැල් නැති ඒවට අපි ජනතාව රැවටිය යුතු නැහැ. එහෙම රැවටෙන්න උවමනාවක් නැහැ. ඒක හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ඒ නිසා උතුරු නැගෙනහිර දැන් ඇත්තටම මොකද වෙන්න ඕන? උතුරු දැන් මොකද උනේ? කමිටුවකින් කමිටුවක් හදලා අපි සාකච්ඡා කරලා එක්තරා කරුණු ටිකක් කිව්වා. මොනවද? ඒක ඒ දෙමළ ජනතාවට හා මුස්ලිම් ජනතාවට හා උතුරු නැගෙනහිර ජනතාවට අපි ඕපන් විවෘතව ඉදිරිපත් කළා. මොකද්ද? කිව්වා උතුරු නැගෙනහිර අවතැන් වූ ජනතාව ඉක්මනට පදිංචි කරන්න ඕනේ. උතුරු නැගෙනහිර යටිතල පහසුකම් ඉක්මනට හදන්න ඕනේ. ඒ කියන්නේ මාතරටත් හොඳටම නැහැ යටිතල පහසුකම්. හැබැයි උතුරු නැගෙනහිර ඒ තරම්වත් නැහැ. යුද්ධ නිසා අවුරුදු 30ක නිසා විනාශ වෙලා තියෙන. ඒ නිසා ඉක්මනට ඒ වට වැඩ පිළිවෙලක් යන්න ඕනේ. අත්තඩංගුවේ ඉන්නවා 12000ක් 13000ක් විතර LTT සැකකරුවෝ කියලා. ඒ අතර ඉන්නවා ඊටාමත්ම කිසිම දෙයකට සම්බන්ධ නැති පිරිසකුත් ඉන්නවා කියලා අඳුරගෙන තියෙනවා. ඒ වගේම අති දරුණු ත්‍රස්තවාදීනුත් ඒකේ ඉන්නවා. තවමත් සමහර විට බෙදුම්වාදී ඔළුවේ තියාගත්ත පිස්සු කරන තරුණයෝ ඒක ඇතුලේ ඉන්නත් පුළුවන්. ඒ නිසා වහාම මේ 13000 බුද්ධියංශ යොදවලා ඉක්මනට ප්‍රශ්න කරලා වැඩ පිළිවෙලක් හදලා ඇත්තටම කිසිම සම්බන්ධයක් නැති අය එළියට දාන්න, යම් කිසි සම්බන්ධයක් තියෙනව පුනරුත්ථාපනය කොට එළියට දාන්නත්, තවදුරටත් තීලාම් හදන්න ආපහු සන්නද්ධ හෝ මතවාදී මේ වශයෙන් ඔළුවල පිස්සු තියා ඉන්නවනම් ඔවුන් අල්ලලා හිර කරලා නැත්තම් වෙනත් වැඩක් වුණක් කමක් නැහැ කරන්න කියන යෝජනාව. කරන්න කියන යෝජනාව. ඒක නරකද? ඒක නරකද? නැහැ. ඒ කාර්ය කළේ ඇයි? මේ දැන් චෝදනා එනවා හිර කරගෙන ඉන්න මේ කම්බි වැටවල් වලින් වට කරගෙන තරුණිය 12000ක් විතර කෝඩු කරගෙන ඉන්න එකම ම්ලේච්ඡ జాතියක් නෙමෙයිද? ප්‍රශ්නේ විසඳන්න ඕනේ. කොටිනම් ඒ වැඩේ කරන්න ඕනේ. කොටි හැටියට ඉඳලා දැන් කොටි නොවෙන්න හිතලා ඉන්නවා නම් ඔවුන්ව ප්‍රෝත්සාහනය කළා. ඒ වැඩේ කරන්න ඕනේ. කොටි නෙමෙයි නම් ඒන්ට විරුද්ධ විට පෙවුණු තත්තරඟු ඉන්නවා නම් ඒ මිනිස්සුන් ඉක්මනට නිදහස් කරන්න ඕනේ. නිදහස් කළා උතුරු නැගෙනහිර සංවර්ධනය කරන්න මේ තරුණයන්ව යොදා ගන්න ඕනේ. පොළොව අස්වද්දන්න යොදා ගන්න ඕනේ. සංවර්ධනය කරන්න යොදා ගන්න ඕනේ. එතකොට තමයි ලෝකෙ ඉන්නේ සිංහල දෙමළ සමගිය ගොඩනගන්න. එතකොට තමයි ජාතික ගැටලුවක් නැති වෙන්නේ. තව හුඟක් ප්‍රශ්න තියෙනවා ප්‍රධාන වශයෙන් අපිට එල්ල කරන හුඟක් කියවෙන් අපිට. නැත්තම් මොකද වෙන්නේ? ආපහු කොටියෙක් හැටියට වෙන එකෙක් එන්නේ නැද්ද අපි ගන්න? එන්නේ නැද්ද? එන්න ඕනේ නැද්ද? එන්න ඕනේ. එන්න පුළුවන්. ඇයි? තවදුරටත් දෙමළ ජනයාව පීඩණයට ලක් කරගෙන හිටියොත් දැන් අපි කිව්වේ කොටියට ගහන්න මිසක් දෙමළයට ගහන්න කියලාද? නැහැ. අපි කිව්වේ කොටි ත්‍රස්තවාදයට පහර දෙන්න මිසක් දෙමළ ජනයාට ගහන්න කියලාද? නැහැ. අපි කියන්නේ කිසිම විදියකින් දෙමළ මිනිසුන්ට අයිති මිනිසුන්ට ගන්න එක. දෙමළ මිනිසයාට උපරිම සහනය දෙන්න ඕන. මුස්ලිම් මිනිහාට උපරිම සහනය දෙන්න ඕන. සිංහල මිනිහාට උපරිම සහනය දෙන්න ඕන. ජාතිවාදී කෝණවලින් අයින් වෙන්න ඕන. ඒ වෙනුවට මොවුන් ඔක්කොම එකතු කරන්න ඕන. එකතු කළාම සුද්දට මේකට ඇඟිලි ගන්න බෑ ආම්ද්‍රුනේ. රටේ යහපාලනය ගේනවා. රටේ ඒකීයභාවය සුරකින්නවා. රටට අභිමානය එනවා. රටට සතුරට ඇතුල් වෙන්න බෑ. රටට මුළු මානව ශක්තියම යොදවනවා. යොදවලා කෘෂිකාර්මික කාර්මික සහ සේවා හැම අංශයකම නිෂ්පාදනය
නිලධාරිතාව වැඩි කරනවා රටේ ආර්ථිකය නගිනවා තුන් වීලට වැඩි අපි කනවා හොඳට ඔළු හැදෙනවා ඔළු වලින් හිතනවා හිතන දේවල් කරනවා කරණේවයන් නවනිපෙයුම් වලට යනවා නවනිපෙයුම් වලින් ලෝකේ අභිමානවත් ජාතිය බවට පත් වෙනවා අර කුමාරතුංගයන් කිව්ව නේද අලුත් අලුත් දෑ නොතට නොතනන ජාතිය ලොව නොනගී කියලා කිව්වේ අලුතෙන් අලුතෙන් දේවල් නිෂ්පාදනය අපි කරන්නේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ ඒ නිසා එහෙම යන්න නම් යදම් වලින් ගැලවෙන්න ඕනේ ජාතිවාදී මේ වලින් ගැලවෙන්න ඕනේ මේ වෙනුවට ජාතික සමගිය ගොඩනගන්න ඕනේ සියලු ජාතිකත්වයන් එක පිටට ගේන්න ඕනේ ඒ වැඩේ කරන්න නම් පළවෙනි දෙවෙනි පියවරවල් තබන්න ඕනේ ඒ නිසා ජනාධිපතිවරයාට ඒක කරන්න බෑ ඔහු වෙන ගමන කියන්නේ ඔහු ඒ නිසා අයින් කරන්න ඕනේ මේකෙන් අල්ලලා ඒ දෙවැනි මෙහෙයුමට සූදානම් නැහැ පළවෙනි මෙහෙයුම අමාරුවෙන් කරගත්ත නන්දිකඩාල් කලපුවේදී කොටියට ගහලා තලලා ඉවර කළා දෙවැනි මෙහෙයුම යන්න ඕනේ යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය සීලාචාරකම් ගුණධර්ම ශස්ත්‍රීයකත්වයේ සමෘද්ධිය ලංකාවට ගේන්න ඕනේ ඒ ගේන යන ගමනේදී මාවත විවෘත කරගන්න ඕනේ ඒ සඳහා සුද්ධ කරගත යුතු ටිකක් තියෙනවා ඒ සුද්ධ කරගත යුතු ටික යන්න ඕ ලෑත්ති නැහැ ඌට කිව්වට ඌ ඇහුවේ නැහැ ඒ වෙනුවට බලකාමයේ ධනකාමයේ හා පුද්ගලවාදයේ පෞල්වාදයේ ඌ ගත්ත අතට එනිසා මහරජාණන් කියනත් පටන් ගත්තා. තමන් දන්නේ නැතු තමන් මෝහනේ වෙලා මහරජාණන් කියන්න පටන් ගත්තා. ඒ හිතෙන් තන්තිමට ඌ ආවා. ඒක නෙමේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසාම අපිට තිබෙනවා දැන් ඒ පළවෙනි මෙහෙයුම සමාප්ත කරගත්ත ජාතිය දෙවැනි මෙහෙයුම හරහා ඊළඟ පියවරට රට ගෙනියනවා. ඒකට ඉතාමත්ම සුදුසු එක්කින අපි තෝරගෙන තියෙනවා කොහොමද? කපල බලලා අර ඡාපා ඡේදාච්ච නිකසාච ස්වර්ණං කොහොමද ආමුදුර කියන්නේ? පරීක්ෂ භික්ෂවෝ ග්‍රාහයන් මද්වචෝනතු ගෞරව කියනවා කහාරියට කොයි වගේද කියනවනම් කපල කොටලා උරච්චි ගලේ ගාලා ලෙව කාලා ඉඹලා ඔබලා උඩ දාලා හිරු එළියට අල්ලලා එහා මෙහා කරලා රැල් එල්ලලා ජල වාෂ්පෙන් තම්බලා සේරම කරලා අපි චෙක් කළා එක්කෙනෙක්ව ඊළඟ මෙහෙයුමට සුදුසු පළවෙනි මෙහෙයුම කළා අවසන් කරපු මිනිසාම ෂෝක් දෙවනි මෙහෙයුමට පළවෙනි මෙහෙයුම ඔහොම හිටු කියලා කළා බැලුවා පහුගිය දවස්වල හාමුදුරු දකින්න ඇති ඕගොල්ලෝ දකින්න ඇති ජෙනරාල් සරත් පොන්සේකා ගියා මේ යාපනයේ ජනතාව හමුවෙන්න ගිය වෙලාවේ එහෙ ගියාම හින්දු දේවාලයට යන්න ඕනේ නල්ලූරු ගියාට පස්සේ හින්දු දේවාලයට යනකොට පිරිමියාගේ ලක්ෂණයක් තියෙනවා සංස්කෘතික ලක්ෂණයක් තියෙනවා මේ උඩු ෂර්ට් එක ගලවන්න ඕනේ يعني මේ උඩු කය නිරුවත් යන්න ඕනේ ගැලෙව්වා ජෙනරාල් ගලවලා තමයි දේවාලයට ගියේ පූසාරියරු මාත්‍රුත් එක්ක පූජකවරුත් එක්ක ගිහලා වැන්දා වඳින පින්තූරේ පහුදා පත්තරේ වැටුණා ඔකට දකින්න ඇති පත්‍රවල මුල් පිටුවේ ගියා ජෙනරාල් නල්ලූර් කෝවිල වැඳ පුදා ගණී ගියා කොහමද මොනවද තියෙන්නේ බඩේ මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන්නේ තුවාල මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන්නේ තුවාල ගරුඬ ගියා වගේ ඒ කියන්නේ අර මැවුම් පාරවත් ගන්න දෙයක් නැහැ මුළු බඩම කෙසඟ සිරුරා මහා හැම්බේකන් චිකන් අරෝමය කාලා එහෙම වැල්ලවත්තේ කුරුඳුවත්තේ හැදිච්ච මට්ටමේ එකක් නෙමෙයි තියෙන්නේ දැක නේද හරි කෙසම හරි මේ ෆේෂල් දාන්නෙත් නැහැ දත් එකක් අර එකක් වගේ තියෙන්නේ විටපුත් කනවා ඩයි කරන්නේ නැහැ මාස් ෆේෂල් කරලා නැහැ යන හැටි තෝරන්නේ නැහැ ස්ටේජ් එකට දුවගෙන එන්නේ නැහැ දැන් ළමයි මල්ලලා බදාගන්නේ නැහැ ඉඹින්න යන දැන් මම නම් දැකලා ජෙනරාල් ගිහම එයි මම කියන්නේ ළමයි අනුන්ගේ ළමයි අල්ල බදා ගන්නවා මල විකෝනවා ළමයා අම්මෝ කසිප්පු ගඳී කියන ඒක ඉතින් කියෙන්නේ නැහැ මොකද අල්ලගන්නේ පොඩි ළමයි මම පොඩි ළමයින්ට කියන්න බෑනේ ආපහු ඒ නිසා දැන් අපි එහෙම අල්ල බදාගත්තා නම් අපි ටග් ගාල තේරන ඔන්න කසිප්පු කියන අඩු ගානේ විස්කි හරි එනවා විස්කි හරි කෙසේ වෙතත් ගියා ගිලේ පින්තූරේ අපි දැක්ක ජෙනරාල් ගෑඟ අර විදිය තමයි අපි හඳුන්වන්නේ මේ මේවා බෑලා එහෙම මහ සුකෝභෝගී වෙහෙදිච්ච ඇඟක් කරේ මේ නෙමෙයි නේද ඔව් මුළු ඇඟ පුරාම තුවාල මොනවද ඒ තුවාල මොනවද ඒ තුවාල මොනවද මේ ඇඟ මෙහෙම වෙලා තියෙන්නේ මොකෝ ඔව් වසර 40ක් එක දිගට කොටියත් එක සටන් අද කීපාරක් තුවාල වුණාද තුන් පාරක් බඩවැල් කීපාරක් ආවද එළියට දෙපාරක් රුධිරේ කොයිතරම් හැලුවද කළු ගඟට වඩා රුධිරේ මුළු රටම තෙමුවා රුධිරේ කාගේද ජෙනරාල් හමුදා මූලස්ථානයේ බෝම්බ පිපිරිච්ච වෙලාවේ වාහනයෙන් එළියට ආවා බඩවැල් ටික අතට අරගෙන චූටි අඳුරන මේ එහෙම අරගෙන එළියට ආවා එළියට ඇවිල්ලා පෙතරේටම සෙබලට කිව්වා පුතා ඉක්මනට මාව ස්පිටාල්ට ගෙනියන්න බඩට ලේ බහිනවා කියලා ඒ මොකද බඩල ලේ බහිනවා ඉක්මනට ගෙනියන්න නැත්තම් මැරෙනවා මැරෙනොත් මොකද වෙන්නේ නන්දි කඩාල් අල්ලන්න වෙන්නේ වෙල්ල මුල්ල වයික් කාල් අල්ලන්න වෙන්නේ මහ කොටියට අනිච්චාවත සංකාරා කියන කියන්න වෙන්නේ ජාතියට ඒ නිසා මට ඕනේ ඒක කරන්න ඒ නිසා ඒක කිරීම වෙනුවෙන් මාව ඉක්මනට ගෙනියන්න දැන් මහා අමුතු සැපක් විඳින්න කාලයක් නෙමෙයි එයාට ජෙනරාල්ට දැන් ඌ ඒ වයස ගිහිල්ලා තියෙන්නේ නමුත් ඔහු දැක්කා ජාතියේ යුතුයකම ඉෂ්ට කර මිස මම මිය නොයදෙමි
එනිසා ඒ වෙනුවෙන් තමයි ස්පිටාලෙට ගියේ. අපි මොකද කළේ? මාතර බෝගහ ළඟට ඇවිල්ලා බෝධි පූජා දෙන්න. අපි ඇවිල්ලා මොකද කළේ? සෙත් පිරිත් කිව්වා. ජය පිරිත් කිව්වා. බෞද්ධ සබ්බ මංගලම් කිව්වා. ඉක්මනට සුව වෙන්නේ කිව්වා. මුළු ජාතියම පාරට බැස්සා. බැහැල ඉවරලා මුළු ජාතියම ආශිර්වාදේ හොට දුන්නා. සුව වුණා. සුව වෙලා පහවදා මාපව් ගියා උතුරු යුද්ධෙට. එතකන් යුද්ධ කළේ නැහැ. එක කාලතුවක්වත් පත්තු කළේ නැහැ. එක T-56 උණ්ඩයක් පත්තු වුණ නැහැ ජෙනරාල් එනකන්. ඇයි? ඒකට නායකත්වයේ දෙන ඒ මට්ටමේ කෙනෙක් හිටියේ නැහැ. ඒ තරම් ධෛර්යමත් කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා ඔහුගේ කැපවීම රටට අදාළව සුපිරි. ආයි ආයි චෙක් කරන්න ඔබන්න බලන්න ලෙව කන දෙයක් නැහැ. ඒකම ඇති අපේ හැමදෙරුනේ රටට මැදිහත් වෙන ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියෙකුගේ ලක්ෂණ පෙන්න. ඊට පහවදාට පහවදා වගේ ගියා ජනාධිපතිතුමත් යාපනේ. යාපනේ ගියා. ඒත් ජනතාව හම්බේ. හම්බෙච්ච ජනතාවක් නැහැ. වනක්කම් කියලා කිව්වා. ඒ පැත්තෙන් ආයි බුවන් කිව්වා. බැලුවාම ඔයලා මොකද කියලා යාපනේ මෙහි බස් වලින් සිංහල මිනිස්සු ඇදලා ඉස්සරහින් තියලා. ඉතින් මේ මිනිස්සුන්ට කියන්න බැරි වුණා වනක්කම් කිව්වම වනක්කම් කියාපල්ලා ආයි බුවන් නොකියා කියලා. ඒක කියන්න අමතකුණා කිව්වා හුක් ගාන. මෙහෙන් මෙයා වනක්කම් කිව්වා එහෙම ලියාගෙන කියනවනේ දෙමළ හරි ලස්සනට කියනවා දෙම කියලා. එහෙනම් දෙමළ වචන සිංහලෙන් ලියාගෙන හරි ලස්සනට කියනවා. ඒක පුදුම හැකියාවක් තියෙනවා. ඉතින් වනක්කම් කියලා කිව්වා අර පැත්තෙන් ඩෝන් ගාලා ආයි බුවන් කිව්වා. ඒ කොහොම හරි ජනතාවක් හම්බුනේ නැහැ නමුත් නල්ලූර් කෝවිලට ගියා යත් අර වගේම යන්න ඕනේ. ගියාම ෂර්ට් එක අර වගේම ගැලෙව්වා. කොහමද? කොහමද ෂර්ට් එක ගැලෙව්වාම? රංවම් පාටයි. රංවම් පාටයි චීන ඌර වගේ. ඒ කියන්නේ චීන ඌර වගේ කියලා කියන්නේ ඒ තරම් හරි පිළිලා ඇටකට මොනවත් නැහැ ඔක්කොම වැහිලා. හොඳ සැප සම්පත් සහිතව කාලා බීලා හැදිච්ච ආදෙග්ගේ ඇඟක ලක්ෂණ තියෙනවා. එහෙම කිසිම ඒක නරක නැහැ ඒකට අපි ඉරිසියා කරන්න ඕනේ නැහැ. ඒක පස්සේ යන්නේ නැහැ නමුත් එහෙම තමයි තියෙන්නේ. එක මයිල් ගහක්වත් ගැලවිලා නැහැ අකාලේ. ඒ කියන්නේ අම්මා හතුරු මොනවා හරි සතුරෙකුට මූණ දෙන්න ගිහිල්ලා ගැලවිච්ච මයිල් ගහක්වත් නැහැ ඔක්කොම තියෙන තැන්වල තියෙනවා. මදුරුවෙකුටවත් විදලා නැහැ. මදුරුවෙක්වත් විදලා නැහැ. හොඳට ජම්බු ගෙඩිය වගේ තියෙනවා. දැන් බැලුවාම මුළු කැපවීම සහගත කට්ට කාපු ජාතිය වෙනුවෙන් දුක් විඳපු එකක්ද මේ තියෙන්නේ? එහෙම එකක් නැහැ. එහෙම ඉතිහාසයවත් මැදිහත් වෙලා තියෙනවද? නැහැ. එහෙම එකක් නැහැ. තනි කරම පේනවා. තනි කරම. මම බැලුවා පොඩ්ඩක් බඩට නිකන් බඩ මං හිතුවා නිකමට බඩ ඇතුලේ මොනවද ඇත්තේ කියලා. දැන් අරයාගේ නම් තියෙන්නේ දේශේ අභිමානයේ අදිෂ්ඨානයේ බඩ පුරා සංකේත නේද? රට රැකගැනීමේ අදිෂ්ඨානයේ සංකේත බඩ පුරා, වීරත්වයේ සංකේත බඩ පුරා, සතුරා පළවා හරීමේ අදිෂ්ඨානයේ සංකේත, සතුරාව එලෝගෙන එලෝගෙන යාමේ ධෛර්යයේ සංකේත බඩ පුරා. මෙයාගේ මොනවද තියෙන්නේ? මෙයාගේ තියෙන්නේ බඩ ඇතුලේ එක්ක හෙල්පින් හම්බන්තොට පිරිලා, එක්ක හෙජින් එකේ ඒවා පිරිලා, එක්ක මිහින් ලංකාවේ කීවා පිරිලා, එහෙම නැත්නම් මග නැගුමේ ඒවා පිරිලා. රටේ සම්පත් වැඩි ප්‍රමාණයක් ඇඟට මෙහෙම තට්ටු කළාම කොහොමද කියලා 99.9%ක්ම ජාතික ධනෙ ඇඟේ තියෙන්නේ. ජාතික ධනෙ ඇඟේ තියෙන්නේ. දේශප්‍රේමී මම නිකම් කියන ඇඟේනුත් පේනවා. ඇඟෙනුත් පේනවා කවුද රටට අදාළව ඇත්ත මෙදියක් වීම කළා තියෙන්නේ. ඒ නිසා හරියට කෙලින් මේ මේ තීන්දුවට අපි යන්න ඕනේ. හරියට අපිට පිටින් බැලුවාම පේනවා කොහොමද? වැඩ ටික බැලුවාම පේනවා කොහොමද? කොටියට ගහලා එයා ගහනකොට කිව්වා අතරමඟ ඔය කිලිනොච්චියම ගහගෙන යනකොට ජෙනරාල් කිව්වා මම ආයි දෙකක් නැහැ. කොටියට ආයි විරුදින සාකච්ඡා කතා පවත්වන්න මං ඉඩ තියන්නේ. මගෙන් පස්සේ කිසිම අමුදාපති කෙනෙකුට කොටියෙත් එක්ක සටන් වලට කොටියෙක් මං ආයි ඉතුරු කරන්නේ නැහැ කියලා. කිව්වේ කිලිනොච්චියවල බඩවැල් එළියට ඇහිලා තියෙන වෙලාව. ඒ වගේම කලේ නැද්ද? කල් ඇතුව කිව්වේ අවුරුදු 4කින් ඉවර කරන්න කියලා. අවුරුදු 2.5 මාස 9 යනකොට සම්පූර්ණයෙන්ම අර වැඩේ කළා. ආයි කොටි පුලුටක් තිබ්බේ නැහැ. ආයි කොටියක් හිටියේ නැහැ විරුදින සාකච්ඡා පවත්වන්න දේශන කරන්න. හමුදාපතිට දැන් සපාන් එකේ ආණ්ඩුවට සපෝට් කරන්න ඕන නම් රූපවාහිනියට ඇවිල්ලා ඔය දෙල්ලමත් දදා ඉන්නත් පුළුවන්. දැන් හමුදාපතිට මොකක් කරන්නද? චූන්නේ කීතියයි. චූන්නේ කීතියයි. ඇයි? ජෙනරාල් මේ වැඩේ කළා කිව්වොත් යමක් කළා කළොත් යමක් කිව්වා. මම මේ කිව්වේ ජෙනරාල්ගේ මේ දැක්ම. ඊළඟට ජෙනරාල්ට අපි දැන් පවරලා තියෙන සාකච්ඡා කළා මෙන්න මේ වැඩ ටිකත් කරමු කියලා. ඕකේ. ආයි ලිඛිත කිව්සුම් කිසිවක් නැහැ හැමෝටම. දැන් මීට කලින් ගාපු හැම කිව්සුමක්ම තිබුණා. අපි ඉස්සෙල්ලා මහින්දත් එක්ක අපි ගැව 2005. ඊට කලින් චන්ද්‍රිකාත් එක්ක ගැහුවා යුදහායක ජනාධිපතිකමේ අහෝසිකමගේ ලිඛිත කිව්සුම්. දැන් කිසිම කිව්සුමක් නැහැ. කිසි කෙනෙක් එක්ක ලිඛිත කිව්සුම් නැතෝ ජෙනරාල් අපි කායකත් ඉන්නේ. ඇයි? ඕන් නැහැ. පක්ෂයකට බැඳිලා නැහැ. නිර්පාක්ෂිකයි. රකින්න දරුවෝ කියලා ලොකු දෙයක් නැහැ. එතුමා කතා කරනකොට කිව්වා මගේ මම ජනාධිපති වුණොත් මගේ දූලා දෙන්නයි නෝනා ඉල්ලපු දේ. දූලා දෙන්න ඉල්ලලා තියෙන්නේ අවතැන් නුවන් බලා ගන්න එක ස්වේච්ඡාවෙන් මේ වැඩේ කරන්න chance එකක් දෙන්නේ. දූලා දෙන්න ඉල්ලන්නේ ඒක. අවතැන් නුවන්ව රැක බලා ගන්න chance එකක් දෙන්නේ ස්වේච්ඡාවෙන්. සල්ලි ඕනේ නැහැ. නෝනා ඉල්ලුවේ මොකද්ද?
ඔය මොනද ළමා නිවාස තියෙන්නේ ළමයි බලා ගන්න ඒවා ඒක ඒක වැඩ කරන්න ඊට දැන්ට යා ටීචර් කෙනෙක් හිටියේ ඒක වැඩ කරන්න මට අවස්ථාව දෙන්න ඒක තමයි යාගේ ඉල්ලීම් දෙක ඒ කියන්නේ ළමයින්ගේ නෝනගේ ඉල්ලීම් දෙක නෝ මහත්යහලා තාත්තා ජනාධිපති වුණොත් රටේ ඉල්ලන්නේ ඒවා දැන් මේගොල්ලන්ගේ ඉල්ලන්නේ මොනවද දැන් ඉල්ල තියෙන්නේ මොනවද දැන් අර මෙහෙම කරගෙන ඉන්න මං එනකොට දැක්ක බෙන්තර මෙන්න ඔන්න හොකරගෙන මෙයා පින්තූරයක් තියෙන ජනාධිපතිතුමාගේ පින්තූර මෙහෙම කරගෙන මට නිකම්ම තිතර එනකම් මං කල්පනා කර කරා මං හිතන්නේ මෙහෙම කරපලා අර ඉඩමත් මට ඕනේ කියලා අර ඉඩමත් මට ඕනේ කියලා ඉඩම් පෙන්වන්න බෑ පරපුරටම ඒක තමයි තියෙන්නේ ඒ නිසානේ මිනිස්සුනේ මේ මේ පාවුනේ ඒ නිසානේ දැන් අද ඔයගොල්ලෝ රටේ ඇවිදිනකොට තේරෙනවානේ තත්ත්වය මොකද්ද කියලා. ඒ නිසා අපි ජෙනරාල්ට කිව්වා ඒවා නෙමෙයි. මෙන්න මේ වැඩ ටිකට අදාළව මැදිහත් වෙමු. රයිට් ඕකේ කිව්වා. මොනවද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු. ඒ ගමන අපෙන් ඇහුවා ඇයි මොකද කියලා. එතුමා සාකච්ඡා කරා. අපි ගුවා ඒක තමයි රටට විනය. ඉතින් අපි ඔය ඒක අපෙන් ඇහුවා මොනවද මේ විනය ඒ විනය කරන හේතු මොනවද? අපි ගන කිව්වා කතරගම දේවාලයත් දේවාලයක් නෙමෙයි කියලා කිව්වේ නොම් ජනාධිපතිතුමා. ඒ කියන්නේ කතරගම දෙවියෝ හාමුදුරනේ දේව සභාවෙන් අයින් කළා. කවුද විධායක ජනාධිපති ලංකාව දන්නවද වෙච්ච දේ දන්නවද අපේ හොඳ දන්නේ නැද්ද මලහත් තිලව්වක් නේ විධායක ජනාධිපති ක්‍රම ජනාධිපතිතුමාගේ ඥාති පුත්‍රයෙක් තමයි සසේන්ද්‍ර රාජපක්ෂ කොහෙද ඌව පළාතේ මහ ඇමති හාමුදුරනේ ඌව පළාතේ මහ ඇමති අර තෙල් මන්දන් දාලා ඉන්නේ දැන් එතුමා දැන් ඒ විහාර දේවාලකම් පනතනෝ තියෙනවා මොනවද බස්නායක නිලමේකමක් දරනවා නම් එහෙම අරහා සමාන වෙන තනතුරක් දරන්න බෑ මහායමතිකම දරනවා නම් ඒත් එහෙමයි දැන් මොකද කළේ දෙකම ඕනේ මහායමති කියන්නත් ඕනේ බස්නායක නිලමේකමේ කියන්නත් ඕනේ මොකෝ බස්නායක නිලකම් පින්පෙට්ටිය ලොකුයි ඒකේ ලොකු පින්පෙට්ටියක් නැතිනේ අපේ පන්සලේ එක වගේ නෙමෙයිනේ හරි ඉක්මනට වැඩෙනවා ඒක ඒ නිසා මේකට පුදුම මේ දේශප්‍රේමීත්වයක් තියෙන්නේ ඉතින් ඒ නිසා බස්නායක එකක් ඕනේ මහායමතිකක් ඕනේ දැන් මොකද කළේ ඒකට ගැටලුව මොකද්ද දා විහාර දේවාලකම් පනත ඒක වගන්ති විධායක ජන ජනාධිපති තමන්ගේ බලතල පාවිච්චි කරලා ගැහුවා ගැසට් එකක් ගැහුවා මොකද්ද කතරගම දේවාලය දේවාල නාම ලේඛනයෙන් ඉවත් කරන ලදී දේවාලයක් නොවේ දැන් කතරගම දෙයියන්ට මොකද සම්පූර්ණම මිනිස්සු ආවුත් සම්පූර්ණ දේව සභාවයි දැන් අවතැන් කඳවුරක ඉන්නේ අර 33 කෝටියෙන් දැන් ඒක ප්‍රධාන චරිතය අවුට් දැන් එයානේ දැන් යා කරලි ගහනවා එහේ ලංකාවට විතරක් නෙමෙයි විධායක ජනාධිපති ක්‍රමේ හානිය දේව ලෝකයටත් හානියක් ජෙනරාල්ට අපි කිව්වා ජෙනරාල් ඒගමනකෝ හත් තිලව්වේ මේකේ නං දැම්ම අයින් කරන්න ඕනේ මං ඇහිල්ලා දවස් 30ක් යන්න කලින් මං ඕක අයින් කරන්න ඕනේ කතරගම දෙයියන් ආපහු දේවාලයට ගේනවා කතරගම දෙයියන් ඇයි ඒ තරම් හානිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා රටේ ජනයාට පෙට්‍රල් මිල දරන්න බැරියෝ කියලා. ඒ නිසා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා අඩු කරන්න රුපියල් 100 දක්වා කියලා. ඒ වෙලාවට උනේ 122යි පෙට්‍රල් ලීටරේ. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය කියලා කියන්නේ උත්තරීතර නීතිය කාටවත් ඒකට අභියෝග කරන්න බෑ. මොකද උනේ ආඳුරේ? විධායක ජනාධිපති හරියට නිකන් මාතර පොලිසීස්තරයන් යන හොරෙක් වගේ සද්ද නැතුව හිටියේ ඒ දෙස නොබලා. හොරු යන්නේ පොලිසීස්තරයන් කොහමද? බලන්න නැතු යන්නේ ඔන්නෝ පොලිසිය මේනම් මෙහෙම යන්නේ ඒ වගේ පෙට්‍රල් මිල අඩු කරන්න කියලා ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා තිබිච්ච එක නොතකා විධායක බලතල පාවිච්චි කොට අර ගානටම තිල පොකට් ගැහුව ගාන ජනතාවට දුක් දුන්නා ඒ විධායක ජන පාර්ලිමේන්තුව දවස් මාසයකට දවස් 8ක් රැස් වෙන්නේ දැන් පහුගිය කාලේ ඉඳන් එක දවසයි රැස් වුනේ නොවැම්බර් මාසේ එකයි දෙසැම්බර් මාසේ එකයි ජනවාරි මාසේ එකයි රැස් වෙන්නේ නැහැ කවුද විධායක ජනම් කැබිනට් එක සම්පූර්ණයෙන්ම සත පහකට ගණන් ගන්නෑ. තනිකර තමන්ගේ ගමනක් යන. ඒ නිසා අපි ජෙනරාල්ට කව ගොඩක් දේවල් තිබෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අපි නැති කරමු ලංකාවේ. ඒක අකප්පාදු කරමු. ඒ වෙනුවට පාර්ලිමේන්තුවට බලේන ස්වෛරි ස්වාධිපත්‍යයේ ජනතා පරමාධිපත්‍යයට බලතල එන වැඩකට යම් කියලා කිව්වා. ඕකේ. හොඳ නැද්ද? ඊළඟට දෙවනි මෙහෙයුමේ වැඩේ නරක නැද්ද ඒ ටික කරගත්තොත්? හොඳයි. රටට හොඳයි. යහපාලනයට ෂෝක් ඒ වැඩේ කරගත්තා. ඊට පස්සේ කිව්වා ප්‍රජාතන්ත්‍රවාදයේ තාවුල්ක ලංකාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාද ලෝකයේ අද හාමුදුරනේ මේ අපිට ගෙම්බු වගේම ඉන්න බෑ ලෝකයේ ඉස්සරහට යන්නේ ඒ වෙලාවේ නිර්ණායක තියෙන ප්‍රජාතන්ත්‍රවාදය යහපාලන මානව හිමිකම් ගෛව ගරුකර ජාති ආගම් කුල බේද දැන් පවත්කගෙන යන්න බෑ ආගමික බේද රෝමය පාවිච්චි කරගෙන යන්න බෑ ඒ වර හෙල කර්මයට පුළුවන් හෙල කර්ම කියලා එකක් තියෙන්නේ හෙල කර්ම කියලා ඉන්නේ අර මේ දැන් සද්දලතු ඉන්නවා සත් මොකක් අම්ම නැහැ වගේ ඉන්නවා දැන් දැන් අර බුද්ධ රාජ්‍ය ගැන තමයි හිතුවේ දැන් මොනවද මේ සිංහියෙක් අර
සිංහයේ තමන්ගේ ගොදුරු ඩැහගන්න මේ උපායක් හැටියට මේ ඇඟේ ජරාව ගාගෙන සත්තුන්ගෙන් අහනවලු මාව ගඳයිද කියලා කියන්නේ ඊය. ඉතින් ගඳයි කිව්වත් කනවල්ලගෙන සුවඳයි කිව්වත් කනවා. සුවඳයි කිව්වත් කනවා. එතන සිංහයා සිංහයාට උපායශීලීනේ. එහෙම නුඟ ඇටි. දැන් දවසක් නරියෙක් ළඟට ගිහිල්ලා නරියගෙන් ඇහුවා මේ මොකද්ද? මාව ගඳද කියලා කියන්නේ ගඳද සුවඳද කියලා. නරිය වටපිට බලලා ඔළුවම මොකදලා කිව්වා ස්වාමීනි මට මේ හෙම්බිරිස්සාව හැදිලා තියෙනවා. ඒ නිසා ගඳ සුවඳ දෙකම දැන් තේරෙන්නේ නැහැ කියලා. තේරෙන්න විදියක් නැහැ. ඇයි? ඒක පුද්ගලයෙක් වෙනුවෙන් ගහලා තියෙන මාලිගාව ලක්ෂ 1200යි. ඉතින් නරි හෙම්බිරිස්සාව හැදිලා තියෙනවා. හෙළවුරුමෙට නරි හෙම්බිරිස්සාව. රතනහාමුදුරුවන්ගේ මාලිගයේ වටිනාකම අපේ හාමුදුරුවෝ කීයද? ලක්ෂ 1200යි. බුද්ධ ශාසන මාත්‍යංශයෙන් තමයි මුදල් වෙන් කළ දෙන්නේ අරගෙන තියෙන්නේ. ඒ ඒකේ ටොයිලට් එකට ගියාම ටොයිලට් කරන්න හිතෙන්නේ නැහැ. ඇයි? ටොයිලට් කරන්න හිතෙන්නේ නැහැ. ටොයිලට් කරන්න හිතෙන්නේ නැත්තේ මොකද? රත්තරන්. ඒක රත්තරන්. ඉතින් රත්තරන් වල කවුද ටොයිලට් කරන්නේ? අපි ඔය වලක් අරගෙන ඔය වැඩේ කරනවා මිසක් මේ එළියේ පොළවේ රත්තරන් වල කරන්නේ නැනවද? නෑ. 5 star hotel වල තියෙන හොඳම bathroom කට්ටල තමයි හයි කරලා තියෙන්නේ. bathroom 7ක් 5ක්ද තියෙනවා. ඔක්කොම නවීනයි. ලක්ෂ 1200යි. බුද්ධ ශාසනා බෞද්ධ කටයුතු අමාත්‍යංශයෙන් පන්සල් වලට වෙන් කරපු මුදල් සම්පූර්ණයෙන්ම ගසාගන්න. සම්පූර්ණයෙන්ම ගසාගන්න. දැන් ජනවාරි 26 වෙනිදා වැඩේ වෙච්ච ගාම්ම 27 වෙනිදා කෙලින්ම අර මාව දාපු කාමරේට එහා කාමරේ ලෑත්ති කරලා තියෙනවා. ඒක අපි ලෑත්ති කරලා ආවා කියලා ඒවා සේරම සෙට් කරලා තියෙන්නේ හරි ෂෝක් අර යකඩ දංගල් දාලා ඒකේ ෂෝක් ඒ ක්ලක්ෂ 1200ක් නේ එහෙම කටයුතු කරමින් තමයි යන්නේ එදා නන්දි කඩාල් කලපුවෙන් අවසන් කළා පළවෙනි වැඩේ කළා දැන් දෙවෙනි වැඩේ ආරම්භ කරනවා 26 වෙනිදා ඒ ඩියුටි තමයි අපි ආර දෙන්නේ ඊළඟට යහපාලනේ රටට ඕන වෙනවා යහපාලනේ සීලාචාරකම් රටට ඉතාමත් අත්‍යවශ්‍යකක් අපි ආවන මොනවද විනයෝ නාම සාසනසාය විනය නැත්තම් මොනවත්ක්වත් හදන්න බෑ. දැන් ජෙනරාල් තමන්ගේ හමුදාවේ කට්ටියට කිව්වා සැරසෙන් එළවෙන් කියලා කියනකොට කෙලින්ම ඉන්නව හරියට හෙල්ලෙන්නේ නැහැ පොඩ්ඩක්. මං කියන්නේ ජෙනරාල් හමුදාවේ ඉන්නකොට එහෙමනේ තමන්ගේ නියෝග. හරි කෙලින් හිටු මිනිහ දන්නව නේද? නැත්තම් යුද්ධයක් කරන්න පුළුවන්ද? ලෝකේ බරපතලම ත්‍රස්තවාදී සංවිධානයේට හිටු කියලා ගැහුවේ කොහොමද මාස නේද? අවුරුදු දෙකකුත් මාස 9කෙදි ගැහුවේ මොන ශක්තියද? විනයේ ශක්තිය. ඒ නිසා කතාවකට කියනවා ඉස්සරහට ගියොත් පොණි ආපසට આવොත් නැ ඉස්සරහට ගිය ජොනි ආපස්සට આવත් පොණිය. නන්දි කඩාල් කලපුවේදී හමුදා සටන් මෙහෙවනකොට නිකන් හමුදා සෙබළුන් අතර තිබිච්ච ආදරණීය වාක්‍යයක් තමයි ඒක. ඇයි? ජෙනරාල් කියන ඉස්සරහට යනු නන්දි කඩාල් අල්ලනු කොටියා අල්ලනු ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? ජොනි බට්ටන්ට පෑගිලා කකුල් යනවා. ඒ නිසා ඉස්සරහට ගිය ජොනි. ජොනි කියන්නේ කොටි වලල්ලපු අර පුද්ගලනාශක බෝම්බෝලට අහුවිලා කකුල් කැඩෙන උන්ට කියන්නේ ජොනි කියලා. ජොනි බට්ටෝ කියන. ඒ නිසා ජොනි බට්ටන්ට අහුවෙන ඉස්සරහට ගියොත් ආපස්සට આવොත් ජොනිට බයි මොනවද එන්නේ? මෙහෙ පොණි. පොණි කියන්නේ කවුද? පොන්සේකා. ඒ කියන්නේ පොන්සේකාගෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ කකුල් කැඩෙන්න යවුවා කියන එක නෙමෙයි. මොකද්ද? සටනක් නම් බය නැතුව ආපසු නොහැරි අකණ්ඩව ටාගට් එකට යන්න ඕනේ. ඒක තමයි විනේ. ඒකනේ මේ දිනේ දැන් රහත් වෙන්න බෝගහලංග වාඩුවට පස්සේ හම්මෝ බඩගිනි දැන් පොත්ත මත්තට ඇහිලා තියෙන්නේ ඒ නිසා දැන් බැරිය යසෝදරාවත් මතක් වෙනවා රාහුලවත් මතක් වෙනවා කියලා හැරණ තැපෑලෙන් ආපහු ගියානේ නැහැ අප්‍රාණක ධානයේ වඩලා නොනැගිටිමි කියලා සිංහනාදයේ පවත්තලා මලත් මම නොනැගිටිමි කියලා මහා දෙවන්ත අදිෂ්ඨානයේ පවත්තලා තමයි හොක් ගාලා බුද්ධත්වයට ගියේ ආපහු හැරුණා නම් මොකද වෙන්නේ බූස්ටර් යාව වගේ වැටෙනවා එහෙම වැටුන්නේ නැහැ ඒ නිසා ෆොන්සේකා තමන්ගේ හමුදාව ඇතුලේ විනය හරියට පවත්වාගෙන ගියා. ඒ නිසා හිටු කිව්වොත් ඉන්න ඕනේ. දෙක වෙනකන් ඉන්න කිව්වොත් ඉරක් ගාලා ඉන්න ඕනේ. දැන් අපේ කෙනා මේ දවස්වල කියනවා කටවුට් වහා ගලවනු කියලා පොලිසියට කියනවා. දැන් පහුගිය දවසේ තුන් පාරක් කිව්වා. කාටද කිව්වේ? පොලිස්පතිට. පොලිස්පති කාටද දෙන්නේ? පොලිස්පති ඉන්නේ ජෙනරාල් ෆොන්සේකාටද? නෑ. ජනාධිපතිතුමාටද? සත පහකට ගණන් ගත්තද ලොක්කගේ බිල්ලින්? නෑ. මං කියන්නේ තමන්ගේ යටතේ ඉන්න පොලිස්පතිම රත පහකට ගණන් ගත්තද හම්බුනේ? අන්න විනේ තමන්ගේ නියෝගයේ තමන්ගේ පොලිස්පතිවරයා සත පහකට ගණන් ගන්නෑ. තමුසට ඕන දෙයක් කරනවා මම මගේ වැඩක් කරනවා. ඒකනේ අත දික් කරගෙන ඉන්නවා වවුල වගේ ඉල්ලලා ඉන්නවා මෙහෙම කරනවා එක එක જાති. හරනම් ඒවා ගලවන්න එපා. ඇයි? ජනාධිපතිතුමාම තමන්ගේ නියෝගයේ දීලා තියෙන්නේ ගලවනු කියලා. හැබැයි එයා කියන්නේ පොලිස්පති හන්නේ. හැබැයි හමුදා පොති හැටියට හිටපු ජෙනරාල් කියන දේ අකුරටම හමුදාවේ සියලු දෙනා පිළිපැද්දා. ඒ මොකද? උවිනය. ඒ වගේම ওই කුපාඩිකම් කරපු හමුදාවේ යම් යම් මුදවියව ටග් ගාලා අයින් කළා තියෙනවා. ආයි ගලවලා විසිකලා තියෙනවා ආයි තියාගන්නේ නැහැ කෙනෙක්. එහෙම වුනේ නැද්ද?
ඒ විනය වුණ නැද්ද රටට ඕනේ නරක වැඩක් කරනවා නම් ඒකට උපරිම දඬුවම දැන් උපරිම කියලා කියන්නේ නීත්‍යානුකූලව ගත හැකි සොයා බැලිල්ල ඕනේ ඒ වගේම හොඳ මිනිස්සු ඉන්නවා නම් ඔවුන් අනිවාර්යෙන්ම ධෛර්යමත් කොට ඉහළ පුටු වලට ගේන්නම ඕනේ මේ දෙක ගේන්නේ කවර රටක්ද ඒ රට වැඩි කලක් යන කලින් දිනු කරා යන්න පුළුවන් අපි ඒකට කියන්නේ දේශපාලන විනය ආර්ථික විනය සමාජ විනය සංස්කෘතික විනය ආගමික විනය උනත් ඕනේ අපේ විනය නැති වෙච්ච ගමන්ම තමයි හුට්ටප්පර ඇති වෙන්නේ අතපහකට අවුල් වෙන්නේ නැතෝ. ඒ නිසා මේ විනය රටට ගේන්න. මේ විනය ගේන්න විනය කළා පෙන්න හොඳම මිනිහා තමයි ජෙනරාල් පොන්සිකා. හමුදාව ඇතුලේ හොඳ විනයක් ගෙනාවා, පරිපාලනයේ හොඳ විනයක් ගෙනාවා, රටට හොඳ ආදරකම් පෙන්නලා තියෙනවා. ඒ නිසා රටටත් මේ සිවිල් සමාජයටත් ඉතාමත්ම හොඳ විනයක් ගෙන්න උන්ට හැකියාව තියෙනවා. ඒ නිසා ඔහු කවුරු හරි මංකොල්ල කනවා දැක්කොත් ඔහු ඒකට දඬුවම් කරයි. ඔහු දූෂණ වංචා දැක්කොත් එහෙම ආයෙ ඔහුට ඔහුගෙන් සමාවක් කිසිවෙකුට අමු වෙන්නේ. ඒ නිසා තමයි දැන් බය වෙලා තියෙන්නේ. දැන් කක්කුටුවන්සයි කවුද මේ ඔය සියලු වංශල අරම ඔක්කොම දැන් මරු විකල්ලෙන් කෑ ගහනවා. මේ වෙලාවේ කටුනායක සියලු සීට් බුක් කරලා ඉවරයි 26 වෙනිදාට කලින් යන්න සමහර. දැන් මේ වෙනකොට සමහරු ගිහිල්ලා. නෑ. හගියතක් නෑ. හටනින් පලා ගිහිල්ලා ප්‍රධානය අයින් ජනාධිපතිවරයා ගෝඨාභයත් එක්ක ඇතුලේ අරලීගා මන්දිරේ එහාට මෙහාට යනවා මම හංසයාට බයයි මල්ලියේ කියලා මම හංසයාට බයයි මල්ලියේ කියලා යා වදා ගන්නවා ඇයි බය වෙන්නේ හරියට යමක් කළා නම් බය වෙන්න ඕනේද නෑ කළා තියෙන ප්‍රමාණය වැරදි දිරෝ ගන්නත් බෑ ඒ නිසා බයයි තමන්ගේ ගෝල බාලේ ඔක්කොම දැන් බයයි හරියට බල්ලා මැරෙන බව දන්න කුක්කු වගේ බල්ලෝ මැරෙන බව දන්න කුක්කුත් එහෙමනේ කුක්කෝ දඟලනවා අරේ මොකද බල්ලා අර සුනාමි එනකොට බල්ලන්ට දැනෙන්නේ කල්තිය සත්තුන්ට සුනාමියක් එනවා කියලා කල්තිය දැනෙන්නේ අපිට කලින් සංවේදීන් ඒ වගේ බල්ලා මැරෙනකොට ළඟ ඉන්න මොක්කුද මැක්කො ටික ඔක්කොම පයින්නෝ දඟලනවා කෑ ගහනවා මොකද බල්ලා පනා දින බව දන්නවා බල්ලා මැරෙන්න ළඟ බව දන්නවා කුක්කෝ මැක්කෝ ඒ නිසා දැන් මේ දඟලන ලක්ෂණ ටික තියෙනවා. ඒ නිසා අවලාද ගන්නවා, චිත්‍රපටි ගන්නවා, හදනවා, නිර්මාණ කරනවා, බොරු මේවා එනවා, කෙලවරක් නැති. ඇත්ත කතාව ඇත්ත ප්‍රතිපත්තිත් එක්ක ගෙන්නේ නැහැ සාකච්ඡාවට. ඒ වෙනුවට වෙන අවලාද වලින් මේක ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. දැන් අපිට ආරංචි වෙඩි තියලා වෙඩි තියාගෙන මැරිලා අනේ අම්මේ මට කතාවක්වත් දැන් කරගෙන යන්න බෑ. හරි දුකයි මගේ හෘදවත්ව බටර් පෙත්තක් වගේ දැන් දියවිගෙන එනවා. ඒ නිසා මම මගේ කතාව නවත්තමු කියලා වේදිකාවෙන් බහැලා යනවා. රූපවාහිනී පහුදා දානවා ඒක. දාපු ගාම මාතරින්න මිනිහාගේ හදවත උණු වෙනවා. ඒක නෙන්නම් එතුමා බලන්නකො කොයිතරම්නම් කාරුණික එක්කෙනෙක්ද? තමන්ගේ රැස්වීමට වෙඩි තියපු මිනිහෙන් මලාට පස්සේ තම දුක වාවා ගන්න බැරුව හරි අමාරුවෙන් පස්සට බහැලා ගිය හැටි එතුමාට අපි දෙවනි වතාවක් ඡන්දය දෙමු කියලා දැන් තේයි කිය. එහෙමෙන්නේ නැහැ. ජනතාව දැන් ඊට වඩා ඉහළ දෙයක් ගැන හිතමින් ඉන්නේ. රට ඉස්සරහට යෑම වැදගත්. ඔහු ඉස්සරහට යනවද නැද්ද කියන එක වැදගත්. රට ඉස්සරහට යනවද නැද්ද කියන එක වැදගත්. ඔහුගේ පවුල ඉස්සරහට යනවද කියන එක අපි සලකන්නේ නැහැ. නැත්තම් ජනාධිපතිතුමත් එක්ක පෞද්ගලිකව කිසිම ප්‍රශ්නයක් අපිට නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව් අපි ගිනාවා. මට මතකයි අපේ නායක උසුවිටත් ඔහු ආවා. ඇත්තටම මම කතා කළෙත් නැහැ. කතා මම ආරාධනා කළෙත් නෑ අපි හඳුරන්නේ. ආ එතුමාට මම නිකන් මේ ප්‍රසිද්ධිය කියන්නේ මේ මේගොල්ලන් පටිගත කළා එතුමාට බාන්න පුළුවන්. අපේ මගේ නායක උසුවේ මක්තපත්‍ර පිළිගැනීමට ලිඛිතව හෝ වාචිකව කිසිම ආරාධනාවක් ඔහුට අපි කළේ නෑ. එහෙම තීද්දී ඔහු එවයි හොයාගෙන ආවා. පළවෙනි රාජ්‍ය නායක මොකද නිල උසුවේ හැටියටම ඔහු ආවා. ඒක වෙන්නම දෙයක්. ඒක යම් කිසි දෙයක් මොකක් හරි ගුණයක් ගැන අපිට තියෙනවා නම් මේක ඇතුලේ අපි ඒ ටික මෙහි තියා ඉන්නේ. ඒක ප්‍රශ්නයක් අපිට නෑ. අපිට විවේචන තියෙන්නේ ඒවත් එක්ක නෙමෙයි. මේ රටට අදාළ කාරණෙත් එක්ක. අර හාමුදුරුවන්ට පැවිදිච්ච ඩියුටිය කරන්න යනකොට පුද්ගලික හැඳුනුම්කම් සැලකිලි හෝ හොහිත හොඳකම් ලස්සනකම් හිනහවෙන ඒවා සත්ත පහකට අපි ගණන් ගන්නේ නෑ. එහෙම ගණන් ගන්නෑ. ඉතින් ඒක යා තේරුම් ගන්න නැතුව අපි වල්ලලා බොරු චෝදනා එල්ලකොට හිර කූඩුවේ දාන්න හැදුවා. දැම්මා. දවස් 12ක් හිටියා. දවස් 12ක් හිටියා. අපි ඇතුලේ ඉන්න ජේලර් මහත්තුරුන්ටයි ඒකේ ඉන්න හිරගත වුණු 1800ක් විතර හිටියා. ඒගොල්ලන්ටත් හංසයාගේ වටිනාකම ගැන කියා දුන්නා. ඒක ඇතුලේ වෙන්නම පාඩමාලා. ඒක හරිෂෝ කවුළුවෙන් කවුළුවට යනවා හෝල් එකෙන් හෝල් එකට යනවා පොයේ දවසකුත් ආව chance එකක් වගේ හරිෂෝ ඇතුලේ බෝධින් වහන්සේ නමකුත් වැඩ හිටියා හරිෂෝ ඉතින් හංසියාගේ වටිනාකම ඉතින් හංසිය ගැන තෑ දැන් හංසිය කඳුතර බන්දනාගාරෙන් පියාඹනවා දිනපතා පියාඹනවා එළියට අර දැල් කූඩුවස්සෙන් කතා කරනකොට හංසියා ගැන තමයි කවුරුත් කතා කරන්නේ හංසියා මේ ජනතාවගේ විලාසිතාවක් බවට පත් කරගත්තා ටී ෂර්ට් එකේ මෙතන අර ගහගන්න එකේ කීවා දැන් ගහගෙන ඉන්නේ හංසියා
ජෙනරාල් දිනවෝම ඒක තමයි විලාසිතාව ජනාධිපතිතුමාට සරත් කියලා කියනවා වගේ දැන් ජනතාව හංසය හංසය කියලා කියනවා ජනාධිපතිතුමාට සරත් සරත් කියන්නේ බය කියවෙනවා තරත් පොලිසිය ගලන ජනතාව හංසය හංසය කියන තැනට ඇවිල්ලා තියෙනවා ඒ එන්නේ යම් කිසිවක් නෙමේ රට යහපත් කරන සංකේතයේ එයවන නිසා ඒ නිසා අපි පොදු ලකුණක් ගෙනල්ලා පොදු මිනිහෙක් ගෙනල්ලා ඉතිහාසයේ නිකලල් ඉතිහාසයේ වීරත්වයේ තියෙන මිනිස්සෙක්ව අපි ගෙනල්ලා තිබෙනවා අපි ලේසියෙන් සහතික දෙන්නේ නැහැ අපේ ආම්දුරු ඔබ වහන්සේලා දන්නවා අපි අහවලව මන්ත්‍රී කරන්න අගමැති කරන්න කියලා කවදාකවත් ඇහිලා කියලා දිනවද නැහැ ඉතිහාසයේ කිව්වෙත් නැහැ දැන් කියන්නෙත් නැහැ හෙට ඇහිලා කියන්නෙත් නැහැ පාර්ලිමේන්තුවට යන්න ඔබට අපිට ඡන්ද දෙන්න කියලා අමිල හම්දුරු ඉල්ලන්නෙත් නැහැ ඉල්ලුවෙත් නැහැ හෙට ඉල්ලන්නෙත් නැහැ අපි ඇහිලා ඉල්ලන එකම ඉල්ලීම හැමදාම ඉල්ලන්නේ මරණකම් ජාතිය යහපත් පැත්තට ගෙන යන්න හේතු වෙන තීන්දුවලට යම් කියන නිර්දේශ විතර අපි කරන්නේ ඒකට දැන් මෙන්න මිනිසා ඉන්නවා කියන සාතිකය නිර්දේශය කරන් තමයි අපි ආවේ ඒ නිසා අපේ මූණු කෙරේ විශ්වාසය තියන්න අපේ ඇසරිම් රටාවන් ගැන විශ්වාසය තියන්න ඒ අනුව ඔබ ඔබේ තීන්දුවට යන්න වෙනත් කිසිම පැලට ආරං වලට යන්න එපා ආයිත් අපි මේ වැඩේ කළා අර දෙවෙනි මෙහෙයුම අපි සමාප්ත කරෝ ගන්නවා සමාප්ත කරන්න එන්නේ නැත්තම් අපි මොකද ආයිත් කරන්නේ ඊට අදාළ වූ ඊළඟ පියවරටද අපි යනවා රට පවතින්න ඕනේ අහවල් මිනිසා නොපැවතුමත් අපි නොහිටියත් අනාගත පරපුරට රට ඉතුරු කරන්න ඕනේ ඒ යුතුයකම වෙනුවෙන් අපි පරීක්ෂණ කර 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 රටට සුදුසු ක්‍රමය රටට සුදුසු පුද්ගලයා රටට සුදුසු පුද්ගලයන් දක්වා මේ ගමන ඉස්සරහට අපි යන්න ඕනේ. ඒ අනුව රටට සුදුසු ක්‍රමය රටට සුදුසු පුද්ගලයන් කවදා හෝ මේ රටට එනවා නම් පියවරෙන් පියවර සංශෝධනය කරමින් රට නිවුනා වූ සැනසුනා වූ රට යහපත් වූ සමාජයක් බවට එදාටපත් වේ. ඒක ඇතුලේ අපි හරිම සතුටින් ජීවත් වෙවි. ඒක ඇතුලේ අපි අවසානයේ මැරෙනකොට චුති චිත්තේට අනුව හා අපි අපේ වගකීම් රට වෙනුවෙන් කළා. දැන් චූටි හාමුදුරුව තමන්ගේ පිරිවෙන් අධ්‍යාපනය හොඳට කරනවා. දැන් ඕලෙවල් විභාගයේ ප්‍රශ්නපත්‍ර වෙලී නැහැ. දැන් රෝහලේ දෙන බේත් කුප්පියේ කැරපොත්තු අරුම්මුන්නේ නැහැ නේද? දැන් තියෙන්නේ එහෙමනේ. නිමල් ශ්‍රීපාද සිල්වා ඉන්ජෙක්ෂන් ගුල්ලා සුසිල් ප්‍රේමජයන්ත එයා අධ්‍යාපන ගුල්ලෙක් වෙලා තියෙනවා කවුද අපේ බන්දලුගුණ වර්ධන මහත්තයා හාල් ගුල්ලෙක් වෙලා තියෙනවා චම්පිකරණවක මහත්තයා හක් බෙල්ල වෙලා බෙල්ල සහ ගුල්ලන්ගේ ආණ්ඩුවක් බෙල්ලන්ගේ සහ ගුල්ලන්ගේ ආණ්ඩුවක් ගුල්ලයි බෙල්ලයි දෙකම එකට තියලා 26 වෙනිදා ගෙදර යවන්න ඕනේ. යවන්නේ මොකටවත් නෙමෙයි ජාතියට නිසි මාවත විවෘත කරගන්න. ජාතියට නිසි මාවත විවෘත කරගන්න. ඉතින් ඒ වගකීම තමයි අපි සියලු දෙනාට තිබෙන්නේ. ඒ ගමන අපි යමු. ඒ සඳහා කටයුතු කරමු. ඉතින් අපිට අර නොහැක්කක් නොමැත. ජෙනරාල්ගේ කමාන්ඩෝ බලකායේ සටන් පාඨය තමයි නොහැක්කක් නොමැත. Yes we can. ඔව් අපිට ඕන දෙයක් පුළුවන් අපේ හාමුදුරුවෝ අපි කියන්නේ මොකද්ද ජාතික භික්ෂු පෙරමුණේ සටන් පාඨය වායමේතේව පුරිසෝ යාවත්තස්ස නිප්පදා වරක් උත්සාහ කළා අසාර්ථක වුණත් දෙවරක් උත්සාහ කළා අසාර්ථක වුණත් ජයග්‍රහණය ලැබෙන තුරුම උත්සාහය අතාරින්නේ නැත ඒ නිසා හැකිනම් කරනු නොහැකිනම් කෙසේ හෝ කරනු කල නොහැක්කක් නොමැත 2005 නැත ජයග්‍රහණයක් මහින්ද රාජපක්ෂව පුටුවෙන් තියන්න ගෙනාවා වගේ දැනුත් දැන් අපිට දේශප්‍රේමීත්වය සලු පළඳින්න ඕනේ නෑනේ අමුතුන් ජෙනරාල්ට එදා අපි මහින්දුන් නැට සලු පළඳිව්වා හදාගෙන මේක තේරුම් අරගෙන ඒ අර්ථයෙන් රටට යහපාලනය ගේන්න අලුත් මෙහෙයුමක් හැටියට අලුත් ගමනක් යන්න අලුත් ක්‍රමයකට හිතන්න අපි සූදානම් වෙන්න ඕනේ ඒක රටට ඉස්සරහට යෑමක් රට ඉස්සරහට යෑමක් හැටියට අපි දකිමු අප ඒ වෙනුවෙන් අනුශාසනා කරමු අපි මේ වෙනුවෙන් පෙනී සිටිමු ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේලාට විශේෂ වගකීමක් තිබෙනවා ඒ නිසා තර්ජන බය කිරීම සහ වරදාන ඒක පූජාරෝහණය වගේ ඉන්න පුළුවන් ඒවට නොනැමෙයි මේ අදාළ මතය සමාජය තුල කාවද්දමු කාවද්දලා ජනවාරි 26 වෙනිදා වෙනකොට පහෝදා වෙනකොට අලුත් ගමන යෑමට අවශ්‍ය කරන නියම අපිපත් කරමු වැරදි දේවල් වලින් හොඳ දේවල් තෝරා ගැනීම සංකේතය හංසය ඒ හංස සලකුණ ඉදිරියේ ඔබේ සටහන තබමින් කැමැත්ත පළ කරමින් හොඳ දේවල් සමාජයට කරන්න යහපාලනය රටට ගේන්න
හොඳ යහපත් පාලනයක් ගේන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරමු ඒ පිරිසුදු මල් වට්ටියට අපි අතගාමු ඒට අපි සාදුකාර දෙමු එය එසේය එහෙය හොඳයි කියන තැනට අපි යමු එයිලා අපේ මාතෘභූමියේ වගකීම අපි ඉෂ්ට කරමු ඒ සඳහා අපේ හාමුදුරන්ට ධෛර්ය ලැබේවා ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම සමත් කරනවා සියලු දෙනාට තුන්වන් සරණයි